දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 161 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක සඳහා සිළුම් දෙනා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා සච්චිකා තබ්බා සත්ත කීනාසව බලාති තී ගරු කටිතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මුළු ජීවිත කරන අවස්ථාවක්. ඉතින් අපි මේ කරගෙන යන වැඩේ වටිනාකම අපි වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. සමූහයක් වශයෙන් අපි කරපු ප්‍රයත්නයකත් ප්‍රතිඵලයක්. ඒ වගේම අපි පුද්ගලිකව සැලසුම් කරපු එකත් ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා ඒකේ උපරිම පළපරෝජන ලබන්න අපි සමූහයේ වතේමුත් එක එක්කෙනෙක් වශයෙන්මුත් ඒකට අනුග්‍රහ කරනවා කියන එක තමයි මේකට සාසනික වචනේ. එහෙම නැත්නම් ඒකට අදාළ සප්පාය කරනු සලසලා දෙන එක. එහෙම නැත්නම් ආසන්න කාරණා අනු පිළිතලකා බලන එක. ඉතින් යනවා බලනකොට අපි එක එක්කෙනෙක්ගෙන් ලයිස්තු ඇහුවොත් එහෙම මේ වගේ වැඩපිළිවෙලකට උපරිම ප්‍රයෝජනය ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි අතර විවිධ මත තියෙනවා. ඔක්කොම වගේ ඇත්තටම එකම දෙයකට යොමු වෙලා හිටියට අපි ඒ අපේ භින්න රුචිකත්වේ නිසා අපි එක එක දේවල් කියාවේ. ඉතින් ඒ නිසා එවැනි පටලැවිල්ලක් මත විරසකයක් ඇති නොවීමට සරුවච්චන්වන්තේ සරුවච්ච මතේ හෙලි කළා තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ මේ වගේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඒ උපරිම ප්‍රයෝජනේ සර්වචනන්සේ පෙන්වන්නේ සම්මාදිට්ඨි චේතෝපලානි චේතෝපල විමුක්තියාච හෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාබල විමුක්තියාච හෝති පඤ්ඤාබල විමුක්ති සමාපත්‍ය කියලා අපි සම්මාදිට්ඨිය චේතෝපල විමුක්ති හෝ විමුක්ති සමාපත්‍යයට නැත්නම් ප්‍රඥාබල විමුක්තියට ප්‍රඥාබල විමුක්ති සමාපත්‍යයට තුඩු දෙන්න කළ යුතු ටික. ඉතින් ඒ සර්වඥාංශ දීර්ඝ පරිශ්‍රණයට පස්සේ උන්වංශයේ තියෙන මේ ප්‍රඥාවත් ඒ වගේම කරුණාවත් මිශ්‍ර කරලා අපි වගේ මේ පාරේ මාගේ එන අයදීහා බලලා අපිට කියනවා පංචෛ බික්කවේ අනුග්‍රහිතා. මහන්නේ මේ වගේ වැඩකදී පස්පොලක අනුග්‍රහ කරන්න ඕනේ. පස්පොලක අපි සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. පස් ආසන්න කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ සම්පාදනය කරන්න නැති වුණොත් අපිට ඒව බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කවුරුත් කැමති ඒවා තමන්ගේ පාලනය කර ගන්න පුළුවන් තත්වයක ඉන්නවනම් පාලනය කරලා අර ප්‍රතිඵලය සාක්ෂාත්කරණය ඉක්මන් කරන්න. ඉතින් ඒ අනුව බලනකොට ඉස්සල්ලාම සරුවචනන්තේ පෙන්නන්නේ මේ අනුග්‍රහිතවල සීල අනුග්‍රහිතය කියලා සීලු දෙනාම සීලයක පිටවන්න ඕනේ. එහෙම නැත්නම් අපි සදාචාර සම්පන්න වෙන්න ඕනේ. අපි සීතල වෙන්න ඕනේ. අපි ඇදිච්ච ගති පාන්න ඕනේ. අපි යම් කිසි සංස්කෘතික ලක්ෂණ වගේක් පහල කරන්න ඕනේ. නැත්නම් අපිට මේ සිය දෙනෙක් එක වහලයක් හද තියාගෙන දවස් 7-8ක් ඉන්න බෑ. ඒ සඳහා මේ ආචාර ධර්ම පද්ධතියට සීල කියලා කියනවා. ඒ නිසා අපි මේ සීලය පුදුජානන්සේ මතක් කරාට මේ වැඩමුළුවට එන්න සීල් සමාදන් වෙන්න ඒක හොඳ දෙයක් කියනවා මිසක්කා පැනවිල්ලක් මිසක්කා අනකිරීමක් මේක නේ. ඒ නිසා මේකට අනක් නැති පනත් කියලා කියනවා. අනිකුත් ආගම් වලත් මේක තියෙනවා. ඒ වගේ අනකිරීමක් තියෙනවා. කෙරුවේ නැත්නම් අපාගත වෙනවා, කෙරුවේ නැත්නම් සදාකාලික අපායට යනවා කියලා පුදුමාකාර සීලයකට ඇරගන්නේ බය කරලා වගේ. ඉතින් මේ සාසනේ දැන්ට හුඟ දෙනෙක් එහෙම පටලවාගෙන ඉන්නවා. මේ සීල නිසා බය වෙලා ඉන්නවා. සීල නිසා පටලවාගෙන තියෙනවා. නමුත් සීලේ තියෙන කවදාකවත් මේ තියෙන ආතතිය වැඩි කරන්නවක්වත් තියෙන සාහනේ වැඩි කරන්නවත් නෙවෙයි. අවාසනාවට හැබැයි වෙලා තියෙන එක තමයි. සීලේ ඉහළට යන්න හරි දැඩි ආතති ගති තත්වයකටපත් වෙනවා. ඒකල අනුන් දිහා බලනකොටත් හිඳාඩිය දානවා.
තමන්ගේ වැඩ දිහා බලනොත් හිඳාඩි දාන ඒක නිසා ඒ සීලයේ අදි සීල වලට යන්න යන්න අපහසුරපත් වෙන ගතියක් පේන්න තියෙනවා. ඒක නෙවෙයි හැබැයි සරුවත් යනන්සේ සීලයක් පනවනකොට අපිට දීලා තියෙන. චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් හෝ චේතෝ ඵල විමුක්තිය නිසා සීලේ තියෙන්න ඕනේ යාවදීව චිත්ත විසුද්ධියත්තාය. මේ චිත්ත විසුද්ධිය පිණිස නැත්නම් හිතේ දුක් කරදර පිණිස, තැවිලි පිණිස, අනුන්ගේ අඩුපාඩු බලන පිණිස නෙවෙයි. අන්නේ විදිහට ඒක අනුග්‍රහයක් වෙන්න ඕනේ. ඊගාවට සුත අනුග්‍රහිතී අපි කරන්න මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන දේ. සර්වචන් වහන්සේ අපට දීලා තියෙන ධර්ම කොටස නැවත නැවත ඇහෙන්න සලස්සන්න ඕන. එතකොට ඒක බෞසුත භාවයකට එහෙම නැත්නම් සුතමේ ඥානයකට නැත්නම් පොතේ දැනුමකට පරියත්ති ඥානයකට අනුග්‍රහයක් වෙනවා. ඒකත් කෙරෙන්න ඕනේ. ඒ නිසා අපි ලොකු සාංශ දීලා තිනවා. ඒ වගේ පරියත්ති ස්ථානවල කෙරෙන වැඩසටහන් ප්‍රතිපත්ති ස්ථානවත් කෙරෙන්න ඕනේ. දෙකේම සමාන තාලට උගන්නන්න. හැබැයි මේකේ උගන්න්නේ ප්‍රයෝජනේ සලකලා. මේ වැඩේට යන ටික මිසක්කා දැනුම සඳහා වෙන එකක් නෙමෙයි. ඒක නිසා වැඩමුළුවකදී ඇහෙන බණ සම්බන්ධ කර යුතු බණ ප්‍රයෝජනේ සලකලා කරන එක. ඒ අනුව වෙනසක් තියෙනවා. ඊට පස්සේ සාකච්ඡානුගායිතේ අපිට මේ වැඩි කරගෙන යනකොට මතුවෙන ගැටළු ස්ථාන, ග්‍රන්ථි ස්ථාන, තීරණ නැති ස්ථාන ඒ සුද්ධ කරගෙන යන්න ඕනේ. සැක හිතේ තියාගෙන අපහැදිලි තැන් විචිකිච්ඡා තියාගෙන යන්න බෑ මේක. ඒ නිසා මේක පටන් ගන්න වෙලාවෙදීම ඒ සැක සංකා දුරු කරගන්න ක්‍රියා මාර්ගයක් තියෙනවා. සාකච්ඡානුගායිතේ කියලා කියනවා. ඒකට අපි සිංහලෙන් හදාන තියෙනවා කමඨහං සුද්ධ කරනවා කියලා. ඒක තමයි අපි දවල් 1 සිට 2 දක්වා කරේ. ඊට මේ ඔක්කොම ලබා ගත්තට පස්සේ සමත අනුගහිත වශයෙන් අපි සමතයක්, ඒකෝදි භාවයක්, ඒකාග්‍ර භාවයක් පිණිස හිත මෙහෙවීමක් කරන්න ඕනේ. එතකොට අරමුණු බොහෝ අරමුණු වෙනුවට ඒ කාර්මුණට හිත දාන්න මෙහෙවීමක්, මානසිකාර්යයක්, විතක්යක් යොදවනවා. ඊට පස්සේ ප්‍රඥා අනුගහිතේ විදිහට ඒ මානසිකාර්යය යොදලා එහෙම නැත්නම් ඒ විතක්කේ යොදලා ගත්ත පණවගත්ත ඒ මූල කර්මස්ථානේ බලාන ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ කියලා ඒකට ගරු සරසිතුව බලා ඉන්නවා විතරක්ම නෙවෙයි ඒකට සිදුවෙන විපරිණාමය ඒක කාලානුරූප වෙනස් වෙන හැටි දැක ගන්නාසුළු විනිවිද සුළු ඥානයක් විභග්ජ ඥානයක් කපා කොටා බලන ඥානිකුත් තියෙනවානේ. එතකොට මේ දෙක සමතානුග්‍රහිතේ සහ විපස්සනානුග්‍රහිතේ කිව්වම් භාවනාවෙම පැති දෙකක් විදිහටයි අපි ඉගෙන ගන්නේ. කොණ්ඩේ තියෙන එක නා කොණ්ඩේ කරල් දෙකට වදිනවා වාගේ. එතකොට මේක සමතේ පිණිස හිටිනවා. කොයි කොයි වෙලාවෙද සමතේ කරන්න ඕනේ? මොකද්ද උපක්‍රමය? මොකද්ද බලාපොරොත්තු වෙන ඵලය? ඊට පස්සේ විපස්සනා කරන වෙලාවේදී උපක්‍රමය මොකද්ද? මොකද්ද බලාපොරොත්තු වෙන ඵලය කියලා ගත්තොත් සමතේදී තියෙන්නේ දුවන පයින් හිත හරියට එක අරමුණකට තියලා මූණට මූණ දාලා අල්ලලා දෙන එක. ඊට පස්සේ විපස්සනා වෙදි කරන්නේ ඊ ආරමුණෙහි දිකට බලන ඉන්නකොට මොනමන වෙනස්කම් මොනකොන විපරිණාම පරිණාම රූපාන්තරණ සිද්ධ වෙනවද කියලා බොහෝම සියුම බලන්න ඕනේ. එතකොට ඒ අල්ලගත් ආරමුණෙහි විපරිණාමයේ අල්ලගත් ආරමුණේ රූපාන්තරණේ අල්ලගත් ආරමුණේ පරිණාමයේ දිහා බලනකොට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන අනුමාන ඥාණයෙන් අනිකුත් සම්බන්ධ වෙච්ච නැති අරමුණු කෙරෙහි අනුවිපස්සනාවේ එහෙම නැත්නම් අන්වය ඥාණයෙන් එහෙම නැත්නම් තර්කයෙන් අවු වෙනවා. ඒක නිසා එක අරමුණක් අල්ලාගෙන එක කර්මස්ථානයක් අල්ලාගෙන ඒකත් එක්ක ගැඹුරු හැදෑරීමකට යනවා. හදාරුවාට මොකද ඒ අල්ලාගත් අරමුණ දඩමීම කරගෙන ලෝකේ පවතිනා වූ සීල සංස්කාරවලත් මේ අල්ලගත් අරමුණෙත් සමාන භාවයේ දැකලා මේක මෙහෙමනම් අරකත් එහෙමයි යතායේතං තතායිතං තතායේතං යතායිදා අන්නේ වගේ උදාහරණයක් විදිහට තමන්ගේ ශරීරය දිහා බලලා යම් කෙනෙක් තීරුම් ගන්නවා නම් ඒ තීරුම් ගත එක මුළු මානවයාටම සමානයි. තමන්ගේ ශරීරය තමයි හැම කෙනාටම තියෙන්නේ. ඒ වගේම මැරිච්ච ශරීරය දිහා බලලා හිතුවොත් ලෙඩ වෙච්ච ශරීරය දිහා බලලා හිතුවොත් ඒ ජීවිත ශරීරයක් පිළික හැදි ශරීරයක් දිහා බලලා හිතුවොත් ඕකම තමයි මගේ ශරීරය. ඒ තියෙනකම තමයි මේ ආන්නේ විදිහට මේ දෙක අතර සංසන්දනය, අනුමානය,
එහෙම නැත්නම් ණය විපස්සනාව ප්‍රඥානුගහිත කියලා කියනවා. ඉතින් මේ විදිහට මේකේ එකින් එකට එකින් එකට සම්බන්ධ වෙන ධර්ම පරම්පරා පහක් මේ කතා කරන්නේ. අන්නේ පහේම යෝගාවචරය වග වෙන්න ඕනේ. පුද්ගලිකවත් වග වෙන්න ඕනේ. සමස්තයක් වශයෙන්ත් වග වෙන්න ඕනේ. ඉතින් ඒක අපි හැමදාම වැඩමුළුවක මුලදී මතක් කරනවා. මේ ටික කවුරු හරි නොසලකා මේ පරියන්ඛයක් ගහගෙන කොට්ටේ උඩ ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් ඒක නිකන් මේ ශාසනය අව탁සිරු කිරීමක්. එහෙම නැත්නම් මේ ගැඹිරත්වයේ අඩු කිරීමක්. මුග දෙනෙක් හිතනවා නෑ නෑ පැත්තකටලා පරියන්ඛයක් ගහගෙන කොට්ටේ උඩ ඉන්නකොට නිවන් දකින්න පුළුවන් කියලා. ඒකත් අවශ්‍යයි. අවශ්‍ය වුණාට ඒක අර සමස්තයට දාලා පද්ධතියට දාලා බලන්න නම් අර අනුගයිද පහම පිළිවෙලට යන්න ඕන. ඉතින් ඒක නිසා අපිට එහෙම ඒ අනුගහිත පහට යොද යොදා බලන්න පුළුවන් කාලෙට අපි කියනවා ශාසනයක් තියෙන කාලෙ කියලා. ශාසනයක් නැති කාලෙ ඔය පහම නැහැ. ඒක නිසා අපි මොනතරම් ප්‍රයත්න කරත් මහබෝසතාණන් වහන්සේ නමකට ඇර වෙන කිසිම කෙනෙකුට චර්යාවක් පවත්වන්න බෑ අබුද්ධෝත්පාද කාලෙක. තේමාවක් නැ මොනම දෙයකවත්. ඉතින් මේ තාසනයක් හම්බ වෙච්ච වෙලාවේ එහෙම තේමාවක් ඇති කරගන්න අනුග්‍රහ කරුණු ਸਰවචනසේ පෙන්නලා තියෙද්දිත් ඒ ජනයා මොකද කරන්න කියලා බලන්න. ඊකොට්ටිය බලන්නෙම පුළුවන් තරම් දබල් මිකිල් රෑ දනියෙල් කියලා සිල්වෙත් එක් වගේ පෙනී හිටිමින් ඉඳුරම් පිනවන්න හදන. ඉතින් එතකොට අර ඒකල කියන බුද්ධ සාසනයක් තියෙනවා අපිත් ඉන්නවායි කියලා. නමුත් ඒක මේ සාසනයක් තේරුම් ගත්ත කෙනෙක් කරන වැඩක් නෙමෙයි. ඒ වගේම මේ බණ අහන්න තියෙද්දි එම නැත්නම් ධර්මයේ ටිකෙන් ටික ටිකෙන් ටික තේරුම් ගන්න තියේදී নানা ආකාර දේවල් වලට හිත යොදලා විවිධ සුතමේ ඥාන ඇති කර ගන්නවා. ඒ සුතමේ ඥාන දිහා වැඩි කවුරයක් කරන්න මේ සරුවචන්නාංශිකේ මේ නායානික ශ්‍රී සද්ධර්මයේ මොකද්ද කෙනහිල්ලක් වෙනවා. මට හොඳට මතකයි මම අවුරුදු 26 30ක් විතර වෙනකන් බුද්ධ ආගම විෂයක් වගේ ඉගෙන ගන්න එක කලා විෂයක් කියලා පැත්තකට දැම්මා. අපි විද්‍යා විෂයන් ඉගෙන ගත්තා. ඒක කලාවන්ති කියන්නේ අපිට ඩි පල්ලෙහා පන්තිය. වුන්දම කට්ටිය තමයි විද්‍යාව විශ්ව කරනන්නේ. ඉතින් අපි උඩ නිකන් නායෙන් බලන්නේ අනික කට්ටියදියා. ඇහෙන්නේ වෙයි ඒ තරමට සලකගෙන ගියා. ඉතින් ගිය කාලේ කොච්චරක් ඒ වටිනා අවස්ථා පැහැරහැරියද කියලා තේරෙන්නේ නැවතත් ගිහිල්ලා මේ චරුවචනන්සේ දේශනා කරලා තියෙන මේ දේවල් ත්‍රිපිටකයේ දිගහැරලා බලනකොට ඔය මොනම විද්‍යාඥයෙකුටවත් හිතා ගන්න බැරි දෙයක් එදත් ප්‍රකාශ වෙලා තිබිලා තියෙනවා. නමුත් අපි එක පැත්තකට දාලා එක එක විද්‍යාඥකෙන් දේවල් අහන්න ගියා. ඒ වගේ අර සුතුමි ඥානෙදී තෑ එන පටලන. කොටිම අද අධ්‍යාපන මුළු දෙපාර්තමේන්තුවම වාක්‍යන්න ඕන. කොයිදෝ ගෙනිනව. પરම්පරාවම ගෙනිනව. ඊට පස්සේ සාකච්ඡා කරන්න ගියාම රේඩියෝ සාකච්ඡාවක් අහලා බලන්න, ටෙලිවිෂන් සාකච්ඡාවක් අහලා වල් භූතමනේ කතා කරන්නේ. බුදුජානනාංශේ කතා නොකළ යුතුයි කියේතු මාත්‍රුකා ඇද්ද ඇද්ද කතා කරනවා. බුදුරජාණන් කියන මේවා කතා කරව පිසු වැදෙනවා කියන්නේ. ඒ මාතෘකාවමයි කතා කරන්නේ. ඉතින් ඒකට අහගෙන ඉන්න කට්ටියට මොකද වෙන්නේ? සාකච්ඡා කරන කට්ටියගේ මොකද්ද යට අදහස? යථාර්ථය නෙවෙයි යථාර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් තියෙනවා. දැනගෙන කරනවාද කියලා හරි සැකයි ඒක. ඊට පස්සේ සමත භාවනා කරුවට පස්සේ ඒකෙන් කොහරද මේ යන්න හදාන්නේ? කරන්න නැහැ කියලා චෝදනා කරන්න බෑ. එල්ලයක් නැතිකම. ඊට පස්සේ විපස්සනා කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද ඒක ටිකක් අජීර්ණ වෙලා අද සාසනේ සාමාන්‍ය බුද්ධ ආගමට අජීර්ණ වෙලා ඒකට දැන් අපි පිටරටින් ගෙන්නන්න වෙලා තියෙනවා. ඒක ඇමරිකාවෙන් ගෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් පිටරටකින් ගේන්න ඕනේ අද විපස්සනා කියන්නේ මොකද කියලා ඒක විතරයි ගණන් ගන්න. මේ ලෝකල් එක හරිනේ. අර ඉම්පෝටන්ට් එක තමයි විපස්සනාව හරි කියලා තියෙන්නේ. ඉතින් ඒව තියෙන එකේ අපි සාසනයක් තියෙනවා කියලා ආඩම්බර වුණාට අපි ඒකට කරන අනුග්‍රහය දිහා බලනකොට අන්දාලියේ කැලේ ඇවිදින්න ගිහිල්ලා හැපි හැපි යනවා වගේ. තේරෙන්නේ නැතු ඔහේ යනවා. නමුත් එච්චරමම නන්නතර වීමක් වෙන්න ඕනේ නෑ. පිළිවට පෙළගස්සගෙන යනකොට නන්නතර වීම අඩු වුණාට ධර්මයේ ගැඹුරම තමයි. මේ ක්‍රමයේ ගියත් ටික 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 ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි වැඩ කරනකොට ඒ පුත්‍රජානන්සේ පෙන්ලා තියෙන විදිහට ඒ දෙපා වේලක ඇවිදිනකොට වගේ එතන දෙවටක් දිගේ යනකොට වගේ මේ පැත්ත මෙම් පැත්ත හැප්පෙන්නේ නැතුව මැදින් යන්න මේ වැඩ මුලුවේ අපි මුලින්ම මේ වාගේ මේ අනුගයිත සූත්‍රය මතක් කරගන්න. ඒ තාම අපි මේ දවසේ මාතෘකාවට ඇවිල්ලා නෙවෙයි.
වැඩමුළුවේ මාතෘකාවට ඇවිල්ලා නෙවෙයි. අපි වැඩමුළුවේ මාතෘකාවට ගන්නෙ දසුත්තර සූත්‍රය. ඒක සර්වඥ භාෂිතයක් නෙවෙයි, ශාස්ත්‍රු භාෂිතයක් නෙවෙයි, ඒක ශ්‍රාවක භාෂිතයක්. එහෙම නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරපු එකක්. ඉතින් ඒක පිළිබඳවත් අපි කාරණාවට බහින්න ඉස්සලා මතක් කරගන්න ඕනේ. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ සර්වඥාන්සේ පින්නම් පාණ්ඩිසලා උන්වහන්සේ පින්නම් පාන. එතකොට සර්වඥාන්සේ විසින් දේශනා කරලද මේ සද්ධර්මය සර්වඥාන්සේ 45ක් මුළුල්ලේ ඒ එක එකනා ඉන තැන් වලට ගිහිලා ඒ චරිත වලට ගැලපෙන විදියට දේශනා කරා. දේශනා කරාට මේක සමස්ත ප්‍රස්ථාරේ එහෙම නැත්නම් සමස්ත වගුව කවුරක්වත් හිතලා තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා තිබුණා සර්වඥාන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ওই ත්‍රිවේදේ ඒක බ්‍රාහ්මණ කියලා කවට ඒකෙච්චර බ්‍රාහ්මණ කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. බ්‍රාහ්මයන්ට විරුද්ධව ගිය ඡාතියක් හිටියා ආජීවකයෝ කියලා, ශ්‍රමණියෝ කියලා, පැවිද්දෝ කියලා. ඒගොල්ල මේ බ්‍රාහ්මණයන්ගේ තිබිච්ච මේ කුලවාදී අරීමේට විරුද්ධව හිඟා කකා පාරට බහැලා අපේ සංඝයා වහන්සේලා වගේ වැඩපිළිවෙලක් ගෙනලා ඒගොල්ල ගාව තියෙන විශාල දැනුම් සම්භාරයක් ත්‍රිවේදයේ කියලා. ඒ ත්‍රිවේදයේ දැනට බැලුවත් කිසිම ව්‍යාකරණයක් නෑ. කිසිම පටුණක් නැහැ. තොරතුරු කිව්වම කෙලෝරක් නැතුව තියෙන පිසිගේ පලාමල්ල වගේ. ව්‍යාකරණ නැහැ, ඉදිරිපත් කිරීමක් නැහැ. ඉතින් මේක සාරිපුත්‍ර සාංශේ දකින්න ඇති. මොකද සාරිපුත්‍ර සාංශ කියන්නේ ත්‍රිවේද පාරගු අවුරුදු 18 වෙනකොටම ත්‍රිවේදයේ පිළිබඳ දැනගත්ත මේ පලාතේ හිටපු හොඳම බමුණෙක්ගේ පුතෙක්. නමුත් තේරෙනවා ධනෝ සම්භාරයක් තියෙනවා. ඒක අසංවිධිතයි. දිසාගත වෙලා නැහැ. මොනම තැනකටවත් යොමු කරන්න නැහැ. ඉතින් ඔහි අගක් මුලක් නැතුව කකා කකා යනවා. ඉතින් දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන මේ කාරණු ටිකත් විශාල ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ මේක විනාශ වෙනවා. විනාශ නොවෙන්න නම් මේකට ව්‍යාකරණයක් අවශ්‍යයි. මේක මේ සංවිධිත දෙයක් බාටපත් කරන්න ඕනේ. ඒ සංවිධිත දෙයක් බාටපත් කිරීමට තිබුණු ක්‍රමේ තමයි සංගායනා කියන එක. කට්ටි එකතු වෙලා එකතුව සංගායනා කරනවා, ගායනා කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ ඉස්සල්ලාම සංගීති සූත්‍රය දේතනා කරා. දීර්ඝනිකාය සඳහන් වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක් මුළු ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම කරුණු පෙළ ගැස්සුවා. එකේ කරුණු මෙච්චර තියෙනවා, දෙකේ කරුණු මෙච්චර තියෙනවා, ඔහොමම ගිහිල්ලා 11 12 දක්වා යනකම්ම අංගුත්තර නිකාය වගේ එකක් හැදුවා. නමුත් ඒකේ තොරතුරු එකතු කරා මිසක්කා ඒකේ ගුණයක් තිබුණේ නැහැ. ඒ 31 වෙනි සූත්‍රයේ මේ 32 දසුත්තර සූත්‍රයේ ඒකෙදී කියනවා දසුත්තරම් පවක්ඛාමි පත්තු නිබ්බාන පත්තිය. මම මේ දසුත්තර නිකාය දැන් දසුත්තර සූත්‍රයේදී දේශනා කරනවා. ඒකේ නිවන අරමුණු කරලා තියෙනවා. දැනුම තමයි දැනුම ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දිශාගත කරලා තියෙනවා. අන්නේ දිශාගත කිරීමේ ව්‍යාකරණේ නැත්නම් මේ දැනුම මතු පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් දිශාගත කිරීමට හිතපු හොඳම ශ්‍රාවකයා තමයි මතම් ධර්මසේනාධිපතිකම ලැබපු උත්මෙන් වාස තමයි මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා අද අපි අදබුත් මේ බුද්ධ විඳින මේ අවුරුදු 2600කට පස්සේ අද අපි මේ බුද්ධ විඳින දේ එදා දැකලා අපි වෙඩුවෙන් උන්වහන්සේ මේක පෙළ ගැස්සුවා. ඒ නිසා ඒටත් වැඩි ඒ දේශනා කරලා පෙළ ගැස්සියේ සරුවචංශේ වැඩ ඉන්න. ඒ නිසා ඒක කොහොමඩක්වත් සරුවඥ භාෂිතයක් වගේ සාරිපුත්තු සෝංශේ දී පෙළ උගන්නනකොට ඒ භික්ෂු භික්ෂුණී පිරිසට සරුවචනංශේක අනුමත වෙලා තියෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය 10 කාරණා 10ක් විස්තර කරනවා. එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි, හතරේ කාරණා 10යි. මේ විදිහට පෙළගස්සලා තියෙනවා මේ පල්ලවෙනිම වතාවට මිනිස්සයා නැත්නම් මනුස්ස මනසේ ඥාන ප්‍රස්ථානයේ පිළිබඳව ඥානය පෙළගැස්ම පිළිබඳව කරපු පළවෙනිම විප්ලවය. ඒකේ ඒ ගෞරවය යන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. ඒක නිසා ඒ සූත්‍රය දැනගත්තොත් සූත්‍රමය වශයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ටික තමයි ඔය 15000ක් සූත්‍රවල සූත්‍ර පිටකේ තියෙන්නේ. මේ ටික තමයි කාරණා පෙළ ගැස්සුවොත් මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේම ඒකේ පසුකාලීන මේක පිළිබඳ විග්‍රහ කරන විද්වතුන් සඳහන් කරනවා මේක මේ විදිහට පෙළ ගැස්සුවාම 10 කොටු 10ක් දාලා හැම කොටුවක්ම මේ විදිහට පුරවපුවාම අනාගතයේ යම් දවසක කැලලක් හැලිලා ගියොත්
ඉස්සර පස්සර තියෙන කොටු දිහා බැලලා මෙන්න මෙතෙන්දයි මේකයි මෙතෙට එන්න ඕනේ. මෙන්න මේම තමයි මේක පුරවන්න ඕනේ කියලා ඒ ප්‍රහෙලිකාවේ අඩුතෙන් පුරවන්න පුළුවන් ගතියක් එනවා මේක දන්නවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය ඥානය කැටි කරපු තැන, ස්පටිකීකරණය කරපු තැන, පෙළගස්සවපු තැන. මානව ඉතිහාසයේ කිසිම තැනක මේක හම්බ වෙන්නේ නැහැ. මේ මෑතකදී වෙනකොට අවුරුදු 2600 තුලම ගත්තොත් එහෙම තියෙන්නේ දැනුම තිබුණාට ඒ දැනුම ඉල්ලයක් නැහැ. අද විද්‍යාව දිහා බැලුවොත් එහෙම සදා සොත්ති මොන්නම ඉල්ලයක්වත් නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. උහේ යන පුදුමාකාර අලුත් දේවල් හොයනවා. පුදුමාකාර හැබැයි බාහිර අවර්ති. බාහිරේ හොයන්නේ. කද්දාකත් Taman දිහා සතිමත් වෙන්න තියෙන දේ 100%ක්ම නැති කරනවා. ඉතින් සා ඒක දිනු වෙන්න මිනිස්සයා සැප හොයන අපිට එහෙම දැන් බාහිරයට බලනෝ චෝදනාවක් ආවත් බාහිරයට දානෝ ඇතුළට ගන්න ඇතුළට ගැනීම සම්පූර්ණයෙන්ම මෝහණයට පත් කරලා තියෙනවා. නමුත් මේකේ මේ දසුත්තර සූත්‍රයේ ඒ ඇතුළට දාලා ඇතුළේමයි ප්‍රශ්න තියෙන ඇතුළේමයි උත්තරේ තියෙන කියනද පෙළගස්සෝ පෙළගැසීමක් නිසා පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කරපු මේ දසුත්තර සූත්‍රයේ පෙළගස්සෝපේකට. ඉතින් ඒක දැන් අවුරුදු 2-3ක් නිසන්නවනේ ඕකමයි අපි වැඩමුළු සඳහා පාවිච්චි කරන්නේ. මම හිතන් දැන් 48කට වැඩිය වැඩමුළු කරලා තියෙනවා මේ සූත්‍රේම. එකේ ගන්නු දෙකේ ගන්නු පහු කරන දැන් ඉන්නේ හතේ පොතේ ඉන්නේ. ඒකේ මාතෘකාව අදාපි ගත්තේ කතමේ සත්ත ධම්මා සච්චිකාතබ්බා. සාරිපුත්‍ර සංසය ප්‍රශ්නයක් අහනවා මේ සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයව දැනගන්න ඕනේ විදිහෙන් භාවනා කරන ඇත්තෝ තමන්ගේ වර්තමාන ජීවිතයේම විමුක්තියක් එහෙම නැත්නම් අත්දැකිය හැකි යමක් එහෙම නැත්නම් කියනවා අකාලිකෝ යමක් අත්දකින්න කැමති නම් එව බලව කියලා කියන්න පුළුවන් තරම් මේකේ මේ තාසනියමක් තියෙනවා නම් අන්න ඒක දැනගන්න හදන කෙනා සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් තියෙනවා දන්නවද කියලා සාරිපුත්‍ර සාංශ පිරිසින් අහනවා. ඒ පිරිසකින් උත්තර ගන්න අහනවා නෙවෙයි ඒ සාරිපුත්‍ර සාංශ මේ ඊගාවට උගන්වන්න හදන්නේ මේකයි කියලා අවධානය යොමු කරන හැටි. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ මේකට උත්තර දෙනවා. ඉතින් එතකොට දෙන උත්තරය සාක්ෂාත් කළ යුතු ධර්ම හතටම දෙන පොදු නමක්. සත්‍ය චීනාතව බලානි චීනාශ්‍රව බලහතක් තියෙනවා. චීනාශ්‍රවෙන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේට නමක්. චීනාශ්‍රවෙන් වහන්සේ නමක බලහතක් තියෙනවා. අන්නේ බලහත සාක්ෂාත් කෙරුවොත් ඒ බලයට සාපේක්ෂව තමන් ආශ්‍රව ධර්මයෙන් ප්‍රහාණය කෙරුවයි කියලා ආශ්‍රව ධර්මයෙන් දැන් තොර වුණයි කියලා පුදුමාකාර චිත්ත ශක්තියක් ඇති වෙනවා චීනාශ්‍රවෙන් වහන්සේ. ඒව දුරු කරන්නේ නැතුව මම රහත් කිව්වට එයාට ඒක සාක්ෂාත් කරගන්නත් බෑ, ප්‍රත්‍යක්ෂණය කරන්නත් බෑ, උරගා බලන්නත් බෑ, වෙන කෙනෙකුටත් බෑ. ඒ නිසා මේ බලහත චීනාශ්‍රමෙන් වහන්සේලා නිතරම බලනවා. අපේ પરම්පරාවේ අපේ තේරවාදයේ තියෙන ක්‍රමයක්. මට මේ තිබුණ කරදර දැන් නැතිවීම නිසා මට බලයට තෙද බල සහිතව කියන පුළුවන්ද මම ළඟ මේ කරදර නැහැ කියලා. මට මේ ආශ්‍රව නැහැ කියලා. අන්නේ මේ ආශ්‍රව ධර්ම දුරුවන් කිරීමේ ක්‍රම හතක් තියෙනවා. සත්ත චීනාසව බලන්න. ඉතින් අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ මේ චීනාශ්‍රව බලහත දවසින් දවසට අපිට එන විදිහට අපි මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒට පස්සේ දැන් පළවෙනියම තියෙන බලය චීනාශ්‍රවෙන් වහන්සේ නමක් උරගා බැලීම සඳහා පළවෙනියම තියෙන්නේ ඒක හතේම නම බුද්දේස වශයෙන් කිව්වට පස්සේ නං වශයෙන් එක එක සඳහන් කරනවා. ඉදා උසෝ කීනාසවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති. එවත්නි කීනාසවෙන් වහන්සේ නමක් නම් උන්වහන්සේ සියලු සංස්කාර අනිත්‍ය භවයේ හත්තාමලකයක් වගේ අතරගත්ත නිල්ලි කෙඩියක් වගේ යථා භූතං සම්මප්පච්ඡාය සම්මප්පඤ්ඤාය දුදිට්ඨං හෝති. සංස්කාර ධර්ම අනිත්‍ය බව ඇති හැටියෙම කවුරුත් කිව්වට නෙවෙයි, එහෙමලු මෙහෙමලු කියන එක නෙවෙයි. සම්මප්පඤ්ඤාය කියලා කියන්නේ තමන්ගේම ඥාණයෙන් පුලුල් ඥාණයෙන් එහෙම නැත්නම් සම්්‍යක් වූ ඥාණයෙන්
හොඳට සුදිත්තං දැක්ක නෙමෙයි සුදිත්තං දැක්ක මනාකොට දැක්කයි කියලා. ඉතින් මේ චීනාශ්‍රවෙන් වහන්සේට හැර අනිත් ඔක්කොටම මේ සංස්කාර පිළිබඳව පුංචි ආසාවක් තියෙනවා. චීනාශ්‍රවෙන් වහන්සේ දන්නවා මේ සංස්කාර පිළිබඳ ආසාව තියෙන තාක්කල් මම චීනාශ්‍රව නැහැ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන හැටි මට තේරුණා. මම දැන් දන්නවා මේක සංස්කාර කියලා අඳුරනවා. ඒ අඳුරන සංස්කාර සියල්ලම අනිත්‍ය බව දන්නවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරන ආධුනික හෝ මධ්‍යම ප්‍රමාණය හෝ ප්‍රවීණ යෝගාවචරය ගත්තොත් ඒ යෝගාවචරය මේ සංස්කාර විශේෂයි කොච්චරක් මේ දක්ෂතාවේ කොච්චරක් ගෙවම් කරලා තියෙනවද කොච්චරක් දන්නවද එයා ඉදිරියේ සැලසුම් කරනකොට මේ කියන බණපදයෙන් කොහොමද ගැම්මක් ගන්නෙ කොහොමද ඉදිරිය බලන්නේ කොහොමද ධෛර්යයක් ඇති කරගන්නේ චිත්ත ශක්තියක් ඇති කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා තවදුරටත් අපි පල්ලෙහාට ගියොත් මේ අපි සංස්කාර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනා සංස්කාර વિશે දක්වන ආකල්පය කොහොමද? මේ සංස්කාර කියන පදේ අපි ඇත්තටම ගිය වැඩමුළුවේ දවස් තුනේ වැඩමුළුවක් ඒක දවස් හතරක බණ කියනුන මේකදී අපි අරගත්තා. ඒක නිසා මේකෙදී මම අද ඉච්චරම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. මම ඉල්ලා හිටිනවා ගිය පාර වැඩමුළුවේ CD එකකුත් හදලා දෙන්න. එතකොට ගොඩක් විස්තර යන්න පුළුවන්. නමුත් අපි කීනාශ්‍රව බල හතම සාකච්ඡා කරා කියන පූර්ණත්වයේ ලැබීම සඳහා අනිච්චතෝ සබ්බේ සංඛාරා යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං කියන කතාව ගිය පාර දවස් පහේ වෝ පොඩ්ඩක් සම්පින්නණය කරලා ගමු. අදට ඉතුරුලා තියෙන කාලයේදී අපට භාවනාට කමඨාණක් වෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ සංස්කාර කියන පදයට අර්ථ හතරක් පහක් මුළු ත්‍රිපිටකෙම කියනකොට තේරෙනවා. එකක් තමයි මේ චේතනා කියන පදේ. අපි හිතලා කරන හැම දෙයක්ම සංස්කාරය. අපි ඒකට සචේතනිකව කියනවා සවිඥානික ඊළඟ සසංකාර කියලා කියනවා. ඒ සසංකාර සචේතනා කියනවා බොහෝ විට සමාන අර්ථ පද අභිසංකාර අභිසංචේතනා කියලා සරුවචන්සේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන නිසා අපි හිතාමතා කරන හැම දෙයක්ම කර්මයක් බවට පත් වෙනවා. එක්ක පිං කුසල කර්ම එක්ක අකුසල කර්ම නැත්නම් අභ්‍යගත කර්ම කියලා. ඒ නිසා අපේ ජීවිතේ තියෙනවා හිතාමතා කරන දේවල්, සචේතනික කරන දේවල්, එහෙම නැත්නම් සසංඛාරිකව කරන දේවල්. තව දේවල් වගේත් තියෙනවා අපි ජීවත් වෙනකොට නොහිතා නොමතා උහි සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් අසංස්කාරිකව සිදුවෙන දේවල් අවිඥානිකව සිදුවෙන දේවල්. ඉතින් යෝගාවචරය කොච්චරක් දුරට මේදී වෙන් කරලා අඳුනගෙන තියෙනවද කියලා දැනගත්තේ නැත්නම් යෝගාවචරය යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියයි. කිය වෙනවා. මේ කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද? මම කොච්චරක් මේ කරපු දේ හිතාමතා කරාද නැත්නම් මගට යනකොට දන්නේ නැතුව මම ඒකට අහුවෙලා පටන් ගත්තේ නම් හිතාමතා නෙමෙයි පහු වෙනකොට හිතාමතා වෙලා. කොතනදද මේ මාරුව වෙන්නේ? ඒ මාරු වීම ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ කරන දෙයක්ද? එහෙ නැත්නම් අතරගම දෙවියෝ හරි සමන් දෙවියෝ හරි කරන දෙයක්ද? එහෙම නැත්නම් උගත් ශ්‍රමණ බ්‍රාහ්මණ විසින් අපේ උළුවර දාපේකත්. එහෙම නැත්නම් මේකද ආත්මය කියන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩක් කරන්න යනකොට ඒ දේ චේතනා සහිතවද චේතනා රහිතවද කියන තැන සංස්කාර කියන ධර්මයේ තේරෙනවා. අනිත්‍යක අපි සංසාරෙ මෙතෙක් ගినాපු ඇබ්බැහි වගේක් තියෙනවා. අපි පිළිගන්නව නම් පුනරුත්පත්තිය කියන දේ. එහෙම නැත්නම් අපි හිතනවා අපි මේ පොළොවේ මෙච්චර කල් ජීවත් වුණා. ඒ ජීවත් වෙනකොට අපි ළඟ තිබුණානේ මේකට කැමැති, මේකට අකමැති, මේක මම ඇබ්බැහි කියලා જાති. එහෙම නැත්නම් කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද කියලා. අන්නේ පුරුදු ටිකට සමානට සංස්කාර කියලා කියනවා. අපි කරන්නේම මේ පුරුදු තොගේ වැඩි කරන එක. සංස්කාර කියන්නේ එකතු කරන එකමයි. පින් හරි කමන්නේ එකතු කරන. ඉතින් මේක පුදුම විදිහට එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ එකතු කරලා එකතු කරලා එකතු කරලා කවදා හරි මේ සංස්කාර ගොඩක් නේ එකතු කරලා තියෙන්නේ. දැන් ඊගාවාත්මෙට යන්න ඉස්සලා කවද්ද පොදිය බිම තියන්නේ? පොදිය බිම තිබ්බේ නැත්නම් ඒ සංස්කාර එකක් ඊගාවාත්මෙට බීජ බවටපත් වෙනවා. කම්ම නිමිත්ත, ගති නිමිත්ත වශයෙන්. ඉතින් ඒ නිසා මේ එකතු කිරීම නතර කරලා මේ එකතු කිරීම සිද්ධ වෙන්නේ ඇත්තටම මේ හිතාමතාද නැත්නම් එකතු කරන්න නතර කරන්න ගියත් එකතු කරන්න නැත කරන්න ඕන කියලා ගියත් පුරුද්දට එකතු වෙන්න පටන් ගන්නවා. එදාට හරීම අසරණ ගතියකට අපිපත් වෙනවා. අපි කිව්වොත් මේ කුඩු ගහලා පුරුදු වෙච්ච මිනිස්සෙක් කොහොම හරි ඒත් වැරගත්තයි කියලා කිය මේක හොඳ නෑ කියලා නමුත් එමන්සෙට නතර කරන්න බෑ. බීබු එක දූර්ත තත්ත්වයටපත් වෙනවා. සුරා දූර්තේ. අක්කු දුත්ත, චක්කු දුත්ත, ඉති දුත්ත,
බුදුසසුන කියන පැහැදිලිවම දූර්තයා අපාගත වෙනවා. මේක කවුද දූර්ත නැත්ද කියලා බලන්න සංසාරේ හැම කෙනාම දූර්තයි. හැම කෙනාම මේ තමන්ගේ රුචිය ලබා ගැනීමට පුදුමාකාර අප කැප වෙලා මහන්සිලා කටයුතු කරනවා. ඒ නිසා මදේකථා පමාදේක අපි ගත කරන්නේ. ඒක දකින්නටවත් කැමති නැහැ. ඒක පෙන්වල දුන්නට කැමතිත් නැහැ. දැන් ඉන්නේ මෙන්න මේ ආසාවේ කියලා කවුරු හරි කිව්වොත් තමසේ වැඩ නැහැ තමසේ වැඩ බලගන්න මගේ වැඩ කරන්න එන්න එපයි කියලා අපි අපේ අඩුපාඩු අපේ රුචි මේ නැත්තම් මදය පමාදය අපි තේරුම් ගන්න කැමති. ඒ නිසා මේ සංස්කාර විසින් අපි මෙහෙවනවා නාසනුව දාගත්ත මීහරකෙක් නාසනුවෙන් ඇදගෙන යනවා වගේ අපි දන්නවා මේ දේ නොකළ යුතුයි කියලා ඒ වුණත් අපි ඇති වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ඇබ්බැහි වගේකුත් තියෙනවා අපි දන්නේ නැතුව. එක දැනගෙන මේ ටික සංස්කාර වලට වැටෙනවා. තව විදිහකට සංස්කාර විස්තර කරනවා ගැඹුරින් බලනකොට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. අපි ద్వාර තුනකින් කටයුතු කරනවා. කයින් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, හිත ක්‍රියා කරනවා. මේ අර සංස්කාර නැත්තම් හිතාමතා කරන එක නැත්තම් මේ දෙන දෙන දැක දැක කරනවා කියලා තියෙන්නේ. අන්නේ කෙරුවවල් තුනක් තියෙනවා කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කිය. ඉතින් මේ භාවනා විදි කරන්නේ ඒ ඒ කාය සංස්කාර මතුවෙනකොට ඒ ඒ චිත්ත සංකාර මතුවෙනකොට ඒ ඒ වචී සංකාර මතුවෙනකොට ඒ ඒ සංස්කාරයේ සංස්කාර ස්වභාවය තේරුම් අරගන්නවා. මේක තේරුම් ගන්න සිද්ධ වෙන්නේ තමන්ම පිට කෙනෙක් බලන්නා වගේ බැල්මක් තිබුණොත් විතරයි. අන්නේ දෘෂ්ටි කෝණය තමන්ම මේ කටයුතු වෙන්නදැරලා තමන් ඒක දිහා බලාන ඉන්නේ අනුන්ගේ දෙයක් වගේ. මේක විදුහුරු ක්‍රමයක් නැත්නම් මේක විපස්සනාට හුරු ක්‍රමයක්. මේකට බුදුරජාණන් වහන්සේ යොදන වචනේ පරතෝ සංකල්පය කියලා. අන්නේ පරතෝ සංකල්පයේ වශයෙන් තමන් දිහා තමන් බලන්න මැරෙනකන් ඉන්න එපා. මැරෙන වෙලාවේදී ඔන්න ඔය වගේ සමාන සිද්ධියක් වෙනවයි කියන. එතකොට සෝරි කියලා හිතෙනවා. අපි මෙතෙක් කල් කවදාකවත් මේක බැලුවේ නැහැ. මරණ වේලාවට විතරක් දන්නවා. නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒක නිසා කියනවා ගණන්කාරකම්, හයිය තියනකම්, ආඩම්බරකම්, නිලයේ තියනකම්, තවත් එකක් තියෙන මොකද්ද උගම් මේ ඔක්කොමකම් මෙලොවින් යනකම් තමයි. ඉන්නකම් මත්තකවත් නැහැ මරණ බව. ඒ නිසා එක එකට නියව ගනිමින්, එක එක නාව යටපත් කරමින්, ඊර්ෂ්‍යා ක්‍රෝධ මානව කරමින් ගත කරනවා. තමන්ගේ චරිතය තමන් දිහා බලන එකට ප්‍රතිවීක්ෂාව කියලා කියනවා. එහෙම නැත්නම් විපස්සනා කරනවායි කියලා කියනවා. මේක භයානක දෙයක් මානසික රෝගීන්ට. මානසික රෝගී හරිම බයයි තමන් කවුරු හරි තමන් කාට හරි විවෘත වෙන්න. ඒ නිසා මානසික රෝගී බුද්ධජනන සේවකයෙක් කෙනෙක් ළඟට ගියාම ඒ මිනිස්යාට කූඩල්ලට ලුණු ගැහුවා වගේ. කැමැතිම නැහැ. මොකද බුද්ධජනනස ඕනම කෙනෙක් චර්ජයක් හාස්‍ය අනුශය ඥානෙත් පේනවා. එයාගේ වැඩේ තියෙන්නේ වසංගකට ජීවත් වෙන එක. ඉතින් ඒක නිසා මේ සංස්කාර කතාව, මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කතාව මානසික පීඩාවක් තියෙන කෙනෙකුට දරන්න බෑ. කොයි කෙනත් බලනකොට පිස්සෝ තමයි. ආය අලුතෙන් මේ මානසික රෝගියා කියලා මේ නම් ගහන්න ඕනේ නෑ. සිසොපිනියා එහෙම නැත්නම් මේ මාජිනල් එහෙම නැත්නම් බයිපෝලා එහෙම නැත්නම් උනේ නැති වුණාට සාමාන්‍ය කවුරු බැලුවත් පිස්සු තමයි. අන්නේ පිස්සුව ඉස්මතු වෙනවා මේ අනිච්චතෝ සබ්බේ සංඛාරයි යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං කියනකොට අපි ඇඳපු ඇඳුම් හෝදන වෙලාව වගේ. ප්‍රසිද්ධ ස්ථානවල හෝදන වෙලාවක් වගේ බඩගිය දේවල් අරමව පහවිච්චි දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරන පිරිසුදුට උගව දෙනෙක් කැමති නැහැ. ඉතින් මම හිතුව අද මේ ඉතුරුලා තියෙන වෙලාවේ යෝගාවචරයේ කොහොමද මේ කාය සංඛාරවලට සාපේක්ෂව වචී සංඛාරවලට සාපේක්ෂව සහ චිත්ත සංඛාරවලට සාපේක්ෂව තමන්ගේ භාවනාවේ ප්‍රගමණය තේරුම් ගන්න කියලා. ඒකට හොඳම තැන හම්බ වෙන්නේ මේ ආනාපාන සති සූත්‍රයේ. ඇත්තම ගිරිමානන්ද සූත්‍රෙත් මේකට යම් යම් ඒ අන්තර්ගතය තියෙනවා. සතිපට්ඨාන සූත්‍රෙත් ආරම්භයේ තියෙනවා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ කාය සංස්කාර කියන එක තේරුම් ගැනීම සඳහා නැත්නම් කායනුපස්සනාවේ ඒක අංශයක් තේරුම් ගැනීම සඳහා, එහෙම නැත්නම් මේ රූප ධර්ම කොටාසේක තේරුම් ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ ඒ කිනාව ඒ තැනට සුදුසු කරගන්න හැටි. හරියට ශල්‍ය කර්මයක් කරන්න ඕනේ ලෙඩා. එයාගේ ප්‍රෙෂර් එක චෙක් කරලා, මූත්‍රා චෙක් කරලා,
ඊට ඉස්සර පැය ගන්න ඉස්සලා කාණ්ඩ බොණ්ඩ නොදී වතර බොණ්ඩ දෙන්නේ නැතුව මයිල් ටික ගාලා පිරිසුදු කරලා ඇඳුම් අඳලා තියටර එකට දාලා ඒකෙත් උපකරණ ටික ජීවානුහරණය කරලා දොස්තරත් ජීවානුහරණය කරලා නර්ස්ලත් කරලා මේ තකත් කිරීම එක පැත්තකින් සීලෙ. මේක තමයි සීලෙ කියන්නේ. එහෙම නැතුව ඔපරේෂන් එක කෙරුවොත් කුස්සියක කෙරුවොත් ඔපරේෂන් එක තියටර එක වෙන්නේ නැත්තම් කක්කුසියක කෙරුවොත් හිතා ගන්න. මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ වැඩේට යනකොට බුද්ධ ජනංශ අපිට ඔපරේෂන් තියටර් එක කියනවා අරඤ්‍යගතෝ වා රුක්කමූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා. මේක තමයි බුද්ධ ජනංශ අපිට අපි යොමු කරන ශල්‍යාගාරය. අරඤ්‍යගත වෙන්නේ. එහෙම නැත්නම් ගහක් මුලට යන්න. එහෙම නැත්නම් ශුඤ්ඤාගාරට ගත වෙන්නේ. ඒ කියන්නේ අනිකුත් කාමභෝගීන් එක මුසු වෙන්න එපා. මේක සාමාන්‍යයෙන් සඳහන් කරනවා කුලයා කෙරෙහි ඝණයා කෙරෙහි නොබැඳී කිය. කුලයා කෙරෙන් වෙන්ව ඝණයා කෙරෙ වෙන කුලය කියලා කියන්නේ කාමේ ඝණේ කියලා කියනවනම් ඒ කාන්තෙම නිවන ලබන්න නෙවෙයි රැස් වෙලා නානා ප්‍රකාර අයිතිවාසිකම් සඳහා හටන් කරනවා මේක ඉන්නකොට මේ වැඩේ කරන්න බෑ ඉතින් ඒක නිසා මේ රැස් වෙලා ඉන්න පිරිස් මේක දන්නේ නැති නිසා නෙවෙයි මම මේ කියන්නේ මේ තමන්ගේ වමනාවේ මේ විදියට අපි අරණ්‍යයක් හොයන රුක මූලයක් හොයන මේකට අපි ගන්න ශුන්‍යාගාර කියලා ශුන්‍යාගාරට පැමිණීමම කාකත් මෙහෙවීමට කරපු එකක් නෙමෙයි මෙහෙවීම තියෙන්න ඇති අපි දාම් පාසල් යන කාලේ අපිට පන්සලේ හැමදෝ කියලා දීපු නිසා අපිට කොහොම හරි ඇවිල්ලා මේ විදිහට විවේකයක් ලබා ගන්න පුළුවන් විශේෂයෙන් මේ සිවුරු දාගත්ත කට්ටියගේ පැත්තෙන් බැලුවොත් විශාල පිම්මක් නේ මේක තේරුම් අරගෙන තියෙන එක ඊට පස්සේ නිසීදති පල්ලංක මේ පරිසරයේ ලකත් කරගත්තාට පස්සේ අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාගාරට පස්සේ අභ්‍යන්තර ශරීරයේ සකස් කිරීම අපිට ඉරියව් හතරක් තියෙනවා ඉඳගෙන හිටගෙන ඇවිදින්න තනියදා ගන්න මේ දැන් මේ වැඩේට පුත්‍රජානංශ මේ සංස්කාර උගන්නන වැඩේට කියන්නේ පළඟ බඳ වාඩි වීම ගැළපෙනවා කියලා ඒක හැම වෙලාවෙම අතනෑර දේශනා කරලා තියෙනවා අරණ්‍ය රුක්ක මූල ශූන්‍යාගාර හොයාගෙන ඒක බාහිර පරිසරේ ඊට පස්සේ නිසීදති පල්ලංකම් ඊට පස්සේ ආභෝග කරන්නයි කියන්නේ මම මේ ගෙවල් දොරල ඇතෑරියා හරක බාන ඇතෑරියා රත්තරම් මිනිමුදු ඇතෑරියා ගෑනු පිරිමින්ගේ කතාවල් ඇතෑරියා ඇතෑරලා මේ ආවා අවිල්ලි වෙලා ඒක ඊගාවට කරන්න තියෙන වැඩේ විදියට මම කය දැන් තැම්පත් කරගත්තා ඒ තැම්පත් කරනකොට මේ භාවනාවකට විශේෂම කාය සංස්කාර කොටු කර ගන්නා ස්වභාවයෙන් අල්ලා ගන්නා ස්වරූපයෙන් කය තැම්පත් කරනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ කාරණා දෙකක් කියනවා වාඩි වෙලා සමබර වෙන්නේ කියලා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වම දකුණ දෙක සමබර වෙන්න ඕන සමතුලිත වෙන්න ඕන. නැත්තම් ටික වේලාවකින් ඒක වේදනාව දෙනවා. දෙක ඒ ඉරියව්ව ලිහිච්ච ස්වරූපෙන් තියෙන්න ඕන. දඬු කරගෙන, දැඩි කරගෙන, මිරි කගෙන, අල්ලගෙන එහෙම කරන්න බෑ. සැහැල්ලු ලිහිච්ච. අන්නේ ලිහිච්ච ස්වරූපේට හිත ගන්න පුළුවන් කියලා බලන්න. විහෙස කර දඬු කරගෙන වෙන බාධා කරගන්න නැතුව හොඳට පහසුවෙන් වාඩි වෙලා තමන්ගේ හිත මේ අරණයකට ගිය මේ කය රුක්ක මූලගත වෙච්ච කය නැත්නම්ගේ ශූන්‍යගාට ගත වෙච්ච කය නිශීදති පල්ලංක පළඟ බඳ වාඩි වෙලා ඒක ආභෝග කරනවායි කියලා කියන්නේ මේ අර ගිහිගේ අතහැරලා මෙතෙන්ට ආපු එක ගැන ප්‍රමෝද වෙනවද මම මේ සමතුලිතව සැහැල්ලු ස්වරූපෙන් ලිහිච්ච ස්වරූපෙන් වාඩි වෙලා ඉන්න එක ප්‍රමෝද කරනවාද? ඒ ප්‍රමෝදි දන්නුනම් අන්න උකට තමයි නිවන කියන්නේ. මුදට වාඩි වෙලා වාඩි වෙලා ඉනකොට මම ඉන්නේ සැහැල්ලුවෙන් දන්නවා. මම ඉන්නේ තද බල හිර කරගන්නේ නෙවෙයි සැහැල්ලු ස්වරූපෙන් කියලා මේක ආභෝග කරන්න පුළුවන් නම්. බුද්ධ ශාසනය කියන්නේ මේකයි. කැලේකට යන එකම නෙවෙයි. ඉඳ ගන්න එකමත් නෙවෙයි ඉඳගෙන කැලේට ගිහිල්ලා ඒකට ප්‍රමෝද වෙන එක ඒකට තරුණ ප්‍රීතිය පහල කරගන්න එක ඒකට කියන ආභෝග කරනයි කියන්නේ මේ ආභෝග කරන වෙලාවට විතරක් කයයි හිතයි සම්පාත වෙනවා මේ ඉඳගෙන ඉන්නකොට ඔන්න මඳුරු එක් කනවා කැස්සක් එනවා වැස්සක් පයින්නවා සද්දයක් ඇහිලා ඔන්න හිත නරක් වෙනවනම් ආභෝග කිරීමක් නැහැ දෙක දෙපැත්තට යනවා දෙපැත්තට ගිය ගමන් ආතතියක් එනවා ඉතින් සන්තෝෂයක් නෙවෙයි එන්නේ අර ඇති වෙච්ච බාධා පිළිබඳව චෝදනා හරි මොකක් හරි එනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි යෝගාවචරණ මේ කයයි හිතයි දෙක සම්පාත වෙන වෙලාවක් ගන්න පුළුවන් නම් ඒකේ ලකුණ තමයි ප්‍රමෝද හිත.
ඒකේ ලකුණ තමයි මේ පිටිච්ච ගතිය. සාසනික සම්පත්තිය. ඉතින් මේක තමයි ආරම්භක ශේසි. කාට හරි වාඩි වෙලා වාඩි වෙච්ච බව සතුටු වෙන්න බැරි නම් චිත්තක්ෂණයකටවත්. එයාට කියනවා නම් පැහැදිලිවම භාවනාවට අභව්‍ය පුද්ගලෙක් කියලා. ඒ නිසා කාට හරි දන්නවනම් මේ මුළු පැවිදි ජීවිතේම මේ අරන්නේ වැහමිනීම මේ නිසා මේ රිට්‍රීට් එකට වැඩමුළුවට ආපු එකේ මේ වාඩි වීමේ තියෙන ප්‍රධානම දේ තමයි මම මේ ඉරියව්ව සකස් කරගත්තට පස්සේ ඉරියව්ව සතුටු වෙන්න පුළුවන්ද? ආභෝග කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ආභෝග කරන එක වචනේ බොහොම සරල අදහසක් තියෙන්නේ. ඒ උනාට හුඟව දෙනකොට ඒක බොහොම සංකර වෙලා තියෙනවා. හිතයි ගතයි දෙක සම්පාත වෙච්ච වෙලාවේදී කොහොමද දන්නේ දැන් හිතයි ගතයි සම්පාත උනායි? ඒකට දැනගන්න ඕන හිතයි ගතයි සම්පාත නැති වෙච්ච වෙලාවත් එක සාපේක්ෂව බලනවා. අපි අතීතය ගැන හිතේ හිතනවා. අනාගතය ගැන හිතේ හිතනවා. වෙන කෙනෙක් ගැන හිතේ හිතනවා. වෙන තැනක් ගැන හිතේ හිතනකොට ඔළුව කොහෙද කඳ කොහෙද ඉතින් මෙන්න මේ අසම්පාත ගතියෙන් තමයි මුළු සංසාරෙම ගත වෙලා තියෙන්නේ නැත්නම් අවුරුදු 120ක් හිටපු මනස ගැන අවුරුදු 120ම ඉඳලා තියෙන්නේ ඔළුව කොහෙද බලනිනව කඳ කොහෙද බලන්නේ මේ දෙකේ එකලස් වෙන එක මේ සම්පාත වෙන එක දිශාගත වෙන එක තේරුම් ගත්තන ඔන්න නිවන් රසය කියලා නැත්නම් තදංග වශයෙන් නිවන කියන්නේ මොකද්ද කියලා අල්ලගන්න පුළුවන් මම වාඩි වෙලා ඉන්නකේ බොහොම සතුටින් ඒක දිගට යනවා නම් පාමොජ්ජේ ප්‍රීතියක් බවටපත් වෙනවා ප්‍රීතිය සති සම්පජඤ්ඤයක් බවටපත් වෙනවා සති සම්පජඤ්ඤේ පස්සද්ධියක් බවටපත් වෙනවා ඊට පස්සේ සුඛයක් බවටපත් වෙනවා ඒකේ පළවෙනිම ලකුණ තමයි අනේ මට මෙච්චර මිනිස්සු හම්බ කරන්න දඟලද්දි මෙච්චර මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් මානෙන් තැවෙද්දි මම මගේ කයත් එක්ක මට හම්බෙච්ච මේ මනුස්ස ඕලාරික අත්පටිලාභයත් එක්ක සතුටින් ජීවත් වෙනවා කියන එක තමයි ආභෝග කරනවා කියන එක තමයි නිවනේ පළවෙනිම ලකුණ. ඒකටමයි මෛත්‍රී කියන්නේ. තමන්ගේ කායට තමන් මිත්‍ර වෙනවා. තමන්ගේ කායත් එක්ක තමන් හාද වෙනවා. ඒ කොහොමද හාද වෙන්නේ? තමන් ඉන්න ඉරියව ගැන සතුට වෙනවා. ඉතින් මේ සතුට තබා අපි සුඛභෝගී වස්තු පිටිපස්ස හොයන්න ගියාම එහෙම නැත්නම් අර දැනුමේ අර ඇමතිතුමා මට උදව් කරයි, mantriතුමා මට උදව් කරයි කියන මේ කතාවෙන් වෙන්නේ මොකද්ද? අර තමන්ගේ කය ආභෝග කරන්න හිත දෙන්නෙත් නෑ ආභෝගයට ඕකේ සතුටින් දෙයක් අපිට උගන්වන කෙනෙක් මේ බුදුහාමුදුරට කවුරක්වත් ඇත්තෙත් නෑ ඒකේ අනිත් පැත්ත කියන්න පුළුවන් එතකොට ටිකක් හිත රිදෙනවා ඉතින් කරන්න දෙයක් නෑ අපේ සංසාරේ කරලා තියෙන කයට වෛර කරන එක විතරයි මුළු සංසාරෙම කරලා තියෙන්නේ මේ කයට වෛර කරන මම මේට වෙඩි පොඩ්ඩක් උස්සුනා නම් කොච්චර හොඳද මං කොච්චර ලස්සන උනා නම් කොච්චර හොඳද ඉතින් මේක උපමට්ටම් කර කර ආලවට්ටම් කර කර රූප ලාවන්‍ය කරර ඉන්නවයි කියලා කියන්නේ තමන්ගේ manussකමට නිඳ කරනවා ලැබිච්ච එක කැමති නැහැ. ඒ ඔක්කොගේම හැටි නිසා සෝරි කියන දේකුත් නැහැ. ඔක්කොටම හොරි නම් ඉතින් සෝරි කියන දෙයක් නැහැ. කාටවත් හොරි. හැම කෙනාම බොඩි බිල්ඩින් කරන්න. හැම කෙනාම රූප ලාවන්‍ය හදනවා. ඒ මොකද තමන්ගේ කය ගැන සතුට නැහැ. ඒක ලේතුන අනේ ලබනාත් පිටි මට මේ විසං අසන්දි මිත්‍රා වගේ විසාකාව වගේ අනේ කේමා වගේ උප්පලවන්නා කියලා ඔන්න ගෑනු කට්ටිය එහෙ. මේ කට්ටිය හිතනවා මට අනේ අනාථ පින්නික සිතුමා වගේ බිම්බිසාර රජුරෝ වගේ අර යාවේ මෙහා වෙන්න කියනකොට මේ වර්තමානයේ වසුරුනේ වර්තමානයේ මොහොතේ වසුරු හෙලන එකනේ කරන්නේ. මේකමනේ වර්ධනය කරන්නේ මේ ඉන්දියා ඉඳුරම් පිනවන වැඩි. එහෙම නැත්නම් හිතනවා පිරිමි කෙනෙක් හිතනවා සැප තියෙන ගෑනු කෙනෙක් අතේ. අනේ කොයි වෙලාවද මේ බෙටර් හාෆ් එක හම්බ වෙන්නේ මගේ ඉතුරු කෑල්ල මට හම්බ වෙන්නේ කාද ගෑනු කෙනෙක් හිතා ඉනවා අයියෝ කොච්චර කෙරුවක්වත් පිරිමි කෙනෙක් එකතු වුනහම තමයි සැප තියෙන්නේ කියලා හැම වෙලාවෙම මේ සංයෝගයේ තියෙන සැප මිසක්කා මේ ලැබිච්ච කය චිත්තක්ෂණයක් තියාගෙන ඉඳලා ඒක ආභෝග කරගන්න බැරි තත්ත්ව නිසා අපිට බුදුවරු කොච්චරද හම්බෙන්නේ ඇද මනුස්සාත්මම කොච්චර හම්බෙන්නේ නැද්ද බුදුරු කොච්චර කියන්නේ නැද්ද ඔය ලැබිච්ච ගැන සතුටු වෙල්ලා ඊට පස්සේ තමයි මීට වැඩි හොඳ සතුටකට යන්නේ කියලා කවුරු මොනවා කිව්වත් අපිට නම් ඊගාව ආත්මේ මීට වැඩි හොඳ එකක් හම්බ වෙයි එහෙම නැත්නම් මේ ජොබ් එක මාරු කරලා වෙන ජොබ් එකකට ගියාම හරියයි ඉති වැඩිම තට්ටු මාරු කර කර ඉන්න එකනේ තියෙන්නේ ඒ නිසා කාට හරි තුනයි කියන්නේ මේ වැඩමුළුවට ඇවිල්ලා වාඩි වෙලා අනේ ඒකජ්ජයි ශ්‍රී මංගලම් ඔන්න මං ගීගිය ඇතෑරියා මට විවේකයක් හම්බුණා මං කොට්ටයක් උඩ වාඩිනවා මං වාඩි වෙලා මගේ සම බලක කය දිහා මං බලානි මම මේ සෑහළු කය දිහා බලා ඉන්නවා ආ නෝකෙහෙලි කරන්න යනවා නෝක තමයි ලෝක සාහිත්‍යයේ තියෙන හොඳම රචනෙ
ලෝක සාහිත්‍යයේ තියෙන හොඳම රචනය තමයි වර්තමාන මොහොත. කිසිම සාහිත්‍යයක් කියවන්න බෑ මේකට කතාවක් කරලා තියෙනවද කියලා කවුරක් හරි. අතීතය ගැන ලියනකොට ඉතිහාසයේ සාහිත්‍යය දෙනවා. අනාගතයේ සීනමවන සාහිත්‍යය තියෙනවා. අරයගේ මියා ගැනගෙන ප්‍රජා සාහිත්‍යයක් තියෙනවා. අතන මෙතන ගැන කියන භූගෝල සාහිත්‍යයක් තියෙනවා. කවදාවත් මේ මම දැන් මෙතන ඉන්නකොට තමයි සියලුම සම්පත්තිය තියෙන්නේ කියන සාහිත්‍යයක් තියෙනවා නම් ත්‍රිපිටකේ විතරයි. ඒකටත් කට්ටිය කැමති නැහැ. ඊට වැඩිය කැමති සංග්‍රහ පොත්වලට. අටුවා ටීකා ටිප්පණී වලට කැමති මොකද ත්‍රිපිටකයේ කෙලින්ම ඔතෙන්ද ගෙනියන්නේ. ඉතින් කවදා හරි කෙනෙකුට තේරුණොත් මේ වාඩි වෙලා ඉන්න බව දන්නේ ක සර්වඥයි. ඌට කවුරක් අතින අපිට කියන්නේ නැහැ වාඩි වෙලා ඉන්නකොට වාඩි ලබා දැනගන්න එකට වැඩිය යමක් තියෙනවයි කියලා මොකක්වත් නැහැ. අන්න මේක තියෙනවා නම් සතෝ අස්ස සති නෑතුල තියෙන හුස්ම පෙනෙයි. කයට හිත ආවනම් අපි බිඳුලේ ඉන්නේ නැතුව ගෙටකොඩ වුණා නම් ගිය ඇතුලේ පෙනෙයි. ඉතින් වගේ ගේ ඇතුලට ගියා නම් විශාල ජයග්‍රහණ කියන කෙලෙස් වල 95% විතරම ඉවරයි. මෙතනින්ම මේ වෙලාව වෙනකොට කයිදියා මේ විදිහට අරන් ඇල බලන්නේ මිනිස්සු කද්දාක සතෙක් මැරෙන්නේ නැණ යති. කද්දාක තොරකම සිද්ධ වෙන්නේ නැණ යති. කදාක කාමිත්‍යචාරය සිද්ධ වෙන්නේ නැහැනි. බොරු කේලම් හිස් වචන පරිසෙන් මොකක්වත්ම නැහැනි. ඒකට 100%ක්ම පරිඋත්ථාන කෙලෙ සිවරයි. කවුද සමාදම් වෙන්නේ කියලා බලන්න. ඒ කට්ටිය බලන්න මට කහා පාට එලියක් ආවේ නැහැ. මට දිබ්බ ජක්කු පහල වුණේ නැහැ. මට ආනාපාන පෙනුන්නේ නැහැ. අරකයි මේකයි නැති දේවල් ලයිස්තු හදනවා මිසක් කවුරු හරි සතුටු වෙනවා නම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දකින්න එක මේ ආරම්භක ශේෂය කියලා. එහෙම දැක්කනම් සතෝ වස්ස සතයට හුස්ම පේන්න ඉඩ තියෙනවා. හැබැයි ඒකම තිබිය යුතු නැහැ. අඩු ගානේ තමන් ඉඳගෙන ඉන්නකොට මෙන්න මේ කොටස බිම වැදිලා තියෙනවා. හිටගෙන ඉන්නකොට වගේ නෙවෙයි. එහෙම නැත්නම් මේ ඇඳගෙන ඉන්න ඇඳුමේ හුස්ම ගන්නකොට පිම්බෙන වැකිලන තේරෙයි. එහෙම නැත්නම් හුස්ම පොද තේරෙයි. තේරුනොත් කයට හිත ගැනීම ඊගාව පාඩම ඒක තමයි. සතෝ වස්ස සති සතෝ පස්ස සති. ඊට පස්සේ හුස්ම දීර්ඝව වැටේ. දීගං වස්ස සන්තෝ දීගං පස්ස සන්තෝ. ඊට පස්සේ ඒක සාර්ථක නම් අර සතුට එනවනම් ඒක සංසිඳෙනවා. රස්සං වාස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ. මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි. මේක මේ දකින්න එක විතරයි භවනා කියන්නේ. කලබල කරන්න නැතුව ඉඳගෙන ඉන්න එක දිහා පොඩක් බලන ඉන්න. එතකොට බබික් නිදා ගන්නකොට වගේ හුස්ම පොද එන්න අඩුවේ. ඇතුළට නැමේ. අන්න ওই දෙක වෙනකොට ආශර්වසාස සංසිධිගණ යනෝ බුදුරජාන්සේ ඔන්න කාය සංස්කාර වචනේ අඳුල්ලා දෙනවා. පස්සම් බයං කාය සංකාරං අසති සාමීති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්සති සාමීති සික්කති. ඒ යෝගාවචරයට තේරෙනවා මම යමක් නොකරට කෙරෙන පද්ධතියක් තියෙනවා මේ ජීවිත යාත්‍රාව පවත්වන්න නැතුවම බැරි ජීවන යාත්‍රාව පවත්වන්න කෙරෙන පද්ධතියුලින් නැතුවම බැරි එක තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒක අසංස්කාරිකව සිටින්න අරින්න කියලා. සසංකාරිකව කියලා කියන්නේ හුස්ම ගන්නවා. බලෙන් හුස්ම ගන්නවා. ගෝධෙනි භාවනා කරන්න ගිහිල්ලා ඒක කරනවා මේ හුස්ම ප්‍රකට කර ගැනීම සඳහා. ඒ තාක්කල් තාම යා භාවනාවට බහගන්නේ නැහැ. ඒ වගේ ඒ වැරද්දත් උඟ දිනෙකින් වෙන වෙනසකට දඬුවම් කළ යුතු වැරද්දකුත් නෙවෙයි. කවදා හරි හිතන්න හුස්ම දිහා බලන්නේදී ඒ හුස්ම කයට හිත ගැනීමේ සතුටින් මේක දිහා බලාගෙන හුස්ම තැම්පත් වෙනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම ගොඩක් අවශ්‍ය වෙනවා සංස්කාර වැඩි වෙන්න වැඩි වෙන්න. ඉන්ජන කම්පන ස්පන්දන චංචල සියල්ල වැඩි වෙනවා සංස්කාර වැඩි වෙන්න වැඩි වෙනවා සංස්කාර ධර්ම අඩුවෙන් යනකොට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා ඒක තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේක හිමීට දර ඉවර වෙලා ගිනි අඟුරු නිවිගෙන යනවා වගේ මෙන්න මේ සංසිඳෙන දේ හරහා මේ සංසිඳීම තීද්ද වෙද්දිමත් එයා තාමත් ආස්වාස් ප්‍රසවාසයේ දිහා බලනවා ඉතින් ඒ කාය සංස්කාර සංසිඳ වීම එහෙම නැත්නම් යමක් නොකර වෙන දේ දිහා බලා සිටීම හරහා මේ කාය සංස්කාරගේ සංසිඳ වීම කලාවක් කියන අමිත විද්‍යාවක් නෑ එතන. එතන තියෙන්නේ යමක් නොකර සිටීම පමණයි. මේකට හේම බලනින්න ඕනේ දඟලනවා මේ සද්ද වලට දඟලනවා වේදනාව වලට දඟලනවා හිත වල ඒ මොන දඟලිල්ල දඟලුවත් හරියට කැලින්ගෙන ආපු කුළුමී හරකා ගම්මැද්ද බැඳගත්තාට පස්සේ ඒක කර බෙල්ල කර කඩාගෙන වරපට කඩාගෙන නටන්න හදනවා. කොහොම කරත් අන්තිමට ඔක ලගිනවනේ. ලගින්නේ අර කනෝ මුලමයි.
ඒ වගේම යාට නටණ්ඩරින්ද සද්ද නිසා නටණ්ඩරින්ද වේදනා නිසා නටණ්ඩරින්ද හිතුවිලි නිසා නටණ්ඩරින්ද පශ්චාත්තාප නිසා නටණ්ඩරින්ද නිදිමත නිසා නටණ්ඩරින්ද කොයි එකක් නටනවා කෙනෙක්වත් නැහැ මේක එහෙම මේ ඉඳගත්ත ගමන් භවණ හරියන නමුත් කොච්චර කාලයක් මෙයා තේරුම් ගන්න වේද මේ සංස්කාර කරන්න එපා මේ සද්ද ආවට මනාපමන පහල කරන්න ගියොත් ඒක දිගේ සංස්කාර හැදෙනවා වේදනක් එනවා මනාපමන පහල වෙනවා ඒක නිසා එතකොට අලුතෙන් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා ඒව ආවට හිත පරිස්සම් කරගෙන අමාරුයි තමයි කරබන ඉඳලා මේ අතරමැද මේ ආස්වාද ප්‍රසවාස හරහා කාය සංස්කාරල සංසිඳ වීම දැක්කනම් දැක ගන්න පුළුවන් නම් කාට හරි එයාට තේරෙන පටන් ගන්නවා අපි මේ දෙක ලෝකෙට කෙරුවේ මොකද්ද ලෝකෙ අපිට කිව්වේ මොකද්ද නටවන එක විතරනේ කියලා දීලා තියෙන්නේ අපිට තැම්පත් කිරීමක් කියලා දීලා නැහෙනේ ඒ නිසා භාවනා කරන්න ඇවිල්ලත් අපි කරලා තියෙන මොනද කරලානේ මෙතන උගන්නන යමක් නොකර බලානින්නනේ එතකොට යාට මේ හුස්මේ ආස්වාසික නිවෙන තැන හෝ ප්‍රසවාසික නිවෙන තැන හෝ නැත්නම් ආශ්‍රවස දෙකම නිවෙන තැනට කිට්ටු කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක අරමුණකට ඇතුළට බැස ගැනීමක් වාගේ එහෙම නැත්නම් තමන්ගේ හිතේ ඇතුළට යෑමක් වාගේ තාම මේ වැඩ කරන්නේ රූපෙත් එක්ක කයත් එක්ක ආහන්න එක බලනිනකොට යාට පේන්න පටන් අර ගන්නවා මේ හුස්මේ උනාත් ආශ්‍රපසස මුලුල්ල කියලා කියන සබ්බකාය පරිසංවේදී අසසී සාමීති සික්කති මුළු ශරීරෙම සිදුවෙන වැඩේ සම්පූර්ණ ස්වයං සිද්ධ වැඩක් කියන්නේ හුස්ම ගන්න එක ඒක දිහා බලන එක ස්වභාවෙම සිද්ධ වෙන්න පටන් ගන්න. ඒකට යාට හොඳට පේනවා මේ හුස්ම කියන්නේ මේ එක විදිහක ප්‍රස්ථාරයක් යාවට පටන් ගන්න ලොකු වෙලා නැති වෙලා ආයලාවට පටන් ගන්න මේ ප්‍රසවාසයත් පිටින මොහොතරෙලා කුඩට ඇවිල්ලා නැති වෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් ඉතින් වැඩ 10 දවස් 10 වැඩ මුලක් නිසා සමහරට ටික දවසක් යනකොට කාටත් වගේ මේ අවස්ථාව ලැබෙනවා. ලැබුණාට පස්සේ තමයි යාට තේන්නේ මෙතෙක් කල් අපි මේ සමස්තය දිහා බැලුවට වැඩිය දැන් එක රැල්ලක මුලැමැදාක දැක ගන්න පුළුවන් තරමට මේක සංසිඳනවා. මෙන්න මේ තාක් සංසිද්ධියට අපි කියන්නේ කාය සංස්කාර සංසිද්ධීම කියලා. මේ කාය සංස්කාර සංසිඳෙන්න නම් දැන් ඉතින් ගැඹුරකට තමයි යන්න වෙන්නේ. ඇතුලේ හිත දොඩමළු වෙන ගතිය තා එළියේ කචකචේ නතරලා තියෙන්න ඕන කියලා න්‍යාය පත්‍රයක් තියෙනවා. කතා කර කර මේක කරන්න බෑ. හිත ඇතුලේ දොඩමළු ගතිය තියෙද්දි කරන්න බෑ. ඉතින් මේ හිත ඇතුලේ දොඩමළු ගතිය කියන එක නතර කරන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් ඒක මොන තත්ත්වයකදීදී නතර කරන්න පුළුවන් කියන එක අමුතුම මාතෘකාව. අද තියෙන මුළු මුළු ලෝකෙම තියෙන්නේ මේ ඇතුළේ හිත දොඩමළු කරවන දේවල්. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක වගේ පෙන්වන අතර මේ හිත දොඩමළු වීම සම්බන්ධයෙන් මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික ටික පෙන්නනවා. ඒ නිසා අසංවිධිත විතක්කය කාම අරමුණටත් යනවා, ද්වේෂයටත් යනවා, නිදිමතටත් යනවා, අතීතනාගතයටත් යනවා, සැකයටත් යනවා. ඒක නිසා ඒක සංවිධිත කරලා එහෙම නැත්නම් කුසල ධම්මා සංකප්පයක් බාටප කරලා තමන්ගේ අරමුණටම මෙනෙහි කිරීම මාර්ගයෙන් තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ආශ්වාස කරනකොට ආශ්වාස කරන බව ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස කරන බව විදිහට විතක්කේ එහෙමේ දොවන්නේ නැතුව දන්න අරමුණකට විහිදුවන්න කියලා කියනවා ඊතලයක් විදිනා වගේ විදින්න කියලා කියනවා මෙනෙහි කරන්න කියලා කියනවා සල්ලක්ෂණය කරන්නයි කියලා කියනවා එතකොට අර තමන්ට නන්නත්තර වෙන අරමුණු වල ආස්වාස ප්‍රසවාසයෙන් මූල කර්මස්ථානේ පිඹීම හැකිරීම නම් මූල කර්මස්ථානේ නැත්නම් ඉඳගෙන ඉන්න බව නම් අන්න එක මෙනෙහි කිරීම හරහා හිතයි අරමුණයි දෙක අතරමැද ඉඩක් නොතබ මෙනෙහි කරන්න යනකොට අතීතනාගත දේවල් සීකර ගන්න වෙලාවක් නැතු වෙනවා අරයමයා ගැන හිත හිත ඉන්න වෙලාවක් නැති වෙනවා අතන මෙතන ගැන හිතන්න වෙලාවක් නැති වෙන නිසා අර ළඟ මෙනෙහි කිරීම මේ විතක්ක ਵਿਚාර දෙක මේ යෝගාවචරය පාවිච්චියට ගන්නවා හිත නැත්නම් ඇතුලේ හිත ඇතුලේ කතාව එක තැනකට යොමු කරනවා ඉතින් මේක හරියට පෙන්වන්නේ ඊතලයකින් එල්ලට විදින්න පුරුදු කරනවා වගේ අපි එල්ලේ දාන්නවා දෙක අතර දුර වෙනසක් තියෙනවා විදිනකොට ගොඩාක් කල් යනකොට සමහර විට කෙල්ලට වදිනවා
වෙන ක්‍රමයක් නැහැ මේක ඉගෙන ගන්න. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය මානසිකාර ක්‍රමය හරහා මේ නන්නත්තර වෙන හිත එහෙම නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වගේ වෙච්ච හිත නික්කම්ම විතක්කේට දාන්න තමන්ට ඕනේ අරමුණ නම කියලා මෙනෙහි කිරීම අරමුණ නතු කර ගැනීමක් සහ විතක්ක ਵਿਚාර දෙක හික්මවීමක් වෙනවා. මේක සීල ශික්ෂාව නෙවෙයි. සීල ශික්ෂාට එහා ගිය එකක්. ඒක නිසා මේ මෙනෙහි කිරීම ක්‍රමය හරහා තමන්ගේ අරමුණ නතු කර ගන්න පුළුවන් බවක් ත්‍රිපිටකයේ තිබුණා. ඔක මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ තමයි ඉස්සල්ලාම මතු කරගත්තේ. මෙනෙහි කිරීමේ ක්‍රමය. මෙනෙහි කරමින් මෙනෙහි කරනකොට අරමුණක් නතු කර ගන්න පුළුවන්. ඒ දිරු තමයි තේරෙන පටන් අර ගන්නවා. ටික වෙලාවක් යනකොට මේ හිත කීකරු වෙන ගතියක් එනවා. ආසල් ප්‍රසවාස මෙනෙහි කරගෙන යනකොට නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන යනකොට එක දිගට ඉන්න පුළුවන් ආසල් ප්‍රසවාස ගන්න වැඩි වෙනවා. එක දිගට ඉන්න පුළුවන් වම දකුණු ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරිම බොළඳ, හරිම ප්‍රාථමික මොන්ටිසෝරි ක්‍රමයක්. හැබැයි 100%ක් විශ්වාසයි. ඉතින් උංගෝ දෙනෙක් කැමති නෑ ඒකට. එව්වා මේ දෙකේ පන්ති ළමයින්ගේ වැඩ අපිට ඉව ඕනේ. අපිට ඕන කරලා තියෙන්නේ කෙලින්ම සමාධිය ඇති කරගන්න. සතිය ඇති කරගන්න. සමාධිය සතිය ඇති කරගන්න මේවා තමයි උපකරණ වෙන්නේ. අඩුම කැඩුම වෙන්නේ. ඉතින් සා යම් කිසි කෙනෙක් කවදා හරි හිතනද මෙනෙහි කිරීම කියනකොට මෙන්නි මේ ටිකක් කියන්න ඕනේ. මේක එහෙම නැත්තම් එහෙම උංගෝ දෙනෙක් ඔය මෙනෙහි කිරීම පටලවා ගන්නවා. අපි ආස්වාද ප්‍රසවාසය මූල කර්මස්ථානයේ වශයෙන් කළ සම්මත කරගත්ත යෝගාවචරයේ දර්ශනයට ගමු. ඒක නා දන්නවා මේ ඉඳගත්ට කයි වේදනාව එනවා, හිතට හිතවිලි එනවා, සද්ද ඇහෙනවා. ඒ තියෙද්දි මම දන්නවා මගේ හිත ආනාපාන හිටියොත් ඒක මධ්‍යස්ථ අරමුණක්. ඒක කෙලෙසෙන්නේ නැහැ. මනාපමනාපෙන්නේ නැහැ. මොකද ආනාපාන කියන්නේ රාග අරමුණක් නෙවෙයිනේ. ආනාපාන කියන්නේ ද්වේෂ අරමුණක් නෙවෙයිනේ. ආනාපාන දන්නවනේ නිදිමතත් නැහැනේ. ආනපන ඉන්නවනම් අචීතනගතත් නෙවෙයිනේ. මේ ආස්වාසේ මේ ප්‍රසවාසී කියලා විස්තර වශයෙන් දන්නවනම් හැකියකුත් නැහෙනේ. ඒ නිසා ආනපන ඉන්න තාක්කල් මතක තියාගන්න කෙලස් නැහැ. ඒ තියෙද්දි අපි සද්දෙකට ගිහලා නදකින් කියලා ඕන සද්දෙට තරහවක් ආවනම් කෙලස් වෙන්න ඉඩ තිබේ. වේදනාවක් ඇවිල්ලා ගැටුමක් ආවනම් කෙලස් වෙන්න ඉඩ තියෙනවා. හිතවිල්ලක් ඇවිල්ලා ගැටුමක් ආවත් මොකද ඒවයි නිකන් රූපණ කුප්පණ අරමුණු. ඉතින් ඒවගෙන් බේරලා මේ ආනාපානෙම නැවත යෙදවීම කරන්න ඒ යෝගාවචරය තිත්ත ප්‍රවෘතිය අලුතෙන් කෙලෙස් ඇති නොකරන තත්ත්වයකටපත් කරලා කෙලෙස් ඇති කරන අරමුණු වලින් මගාරවල හිත මේ මූල කර්මස්ථානෙම යෙදවීමේ කෘත්‍යයක් සිද්ධ කරලා දෙනවා මේ විතක්ක චෛතසිකේ. මේක උරුදු කරලා මේක නතු කරගන්න පුළුවන් වෙනකොට මට දැන් විතක්ක කරන නිසා වැඩි වෙලාවක් ආනාපානෙ ඉන්න පුළුවන්. වැඩි වෙලාවක් කොම දක්න බලන්න පුළුවන් කියනකොට පුදුම සතුටක් ඇති වෙනවා. ඒක හරියට මන්ත්‍රයක් ජප කළේ මන්ත්‍රේ ආවේශ වෙනවා වගේ. මන්ත්‍රේ හරිනම් මාත්‍ර හරියට තියලා මතුරුවා නම් මන්ත්‍රේ වැඩ කරනවා. ආන්නේ මේ වගේ මේ මන්ත්‍රේ අල්ලගත්තා නම් විතක්ක ਵਿਚාර ටික වේලාවක් යනකොට ඒ යෝගාවචරයට තීරෙයි මේ සද්ද තිබුණටම මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. වේදනාව තිබුණටම මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හිතවිලි තිබුණට මෙනෙහි කරන්න අවශ්‍යතාවය නෙවෙයි. ඒවා බාධා කරනවා නම් විතරක්. තමන් යන මේ ආනපනයට බාධා කරනවා නම් විතරක්. සක්මණට බාධා කරනවා නම් විතරක් අතිරේක අරමුණ මෙනෙහි කරන්න. එහෙම නැති තාක්කල් මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න. ඉතින් උංගව දෙනකොට මේක ප්‍රශ්නයක්. මේ ඇහි නැහෙන සද්ද මෙනෙහි කරන්න ඕනද? ඇහි නැහෙන වේදනා, දැනෙන වේදනා මෙනෙහි කරන්නත් එනේනේ හිතවිලිද කියලා. හොඳට මතක තියාගන්න මෙනෙහි කරනවායි කියලා කියන්නේ ඒකට පණ දෙනවා. ඒක ලොකු කරනවා. ඒකට මේ ඒක හුවා දක්වනවා. ඒ නිසා අපි සද්ද මෙනෙහි කරන්න ගත්තොත් සද්ද හුවා දක්වීමක් වෙනවා. වේදනා මෙනෙහි කරන්න ගත්තොත් වේදනා හුවා දක්වීමක් වෙනවා. හිතවිලි මෙනෙහි කරන්න ගත්තොත් හුවා දක්වීමක් වෙනවා. එතකොට අපිට අර මූණ කර්ම තනි ගිලිහෙනවා. ඒ නිසා ඒවා තිබුණ බලියට මෙනෙහි කරන්න ඕනේ. තමන්ට ඒ අරමුණු රාශි මැදත් තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම හරහා යන්න පුළුවන් ගතියක් තේරෙනකොට යෝගාචරයට තේරෙනවා මේ ධර්මයක් තියෙනවා. ඒක හරියට වැඩ කරනකොට ඒක නතු වෙන ගතියක් එනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා යෝගාචරයා මේ මෙනෙහි කිරීමේ කලාව තේරුම් ගත්තට පස්සේ එයි වෙලාවක් මෙනෙහි නොකරම හිත මූල කර්මත්තාන්නම යන වෙලාවක් එනවා. මිනේ නොකරම මූල කර්මස්ථානේ යන වෙලාවක් කියනවා. ඒක හරියට මේ කාන්දම්මක්
කාන්දම් කැල්ලක් තියෙන තැනකට අපි ඉදිකටත් තල්ලු කරන ගියොත් ඒ කාන්දම් කැල්ලේ කාන්දම් ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ඉදිකට තල්ලු කරන්න ඕනේ ඉබේම කාන්දමට ඇදලා යනවා. අන්න ඒ වගේ මේ සමීපස්ත භාවයට එනකොට අරමුණත් එක්ක මේ මෙනෙහි කිරීම කරගෙන ගිහිල්ලා පස්සේ මෙනෙහි නොකරම අරමුණට හිත පවතින වෙලාවක් එනවා. මේක විචිත්‍ර විදියට පේනවා. හිත පිට ගියත් සද්දයකට ඉබේම හිත නැවත අරමුණට එන්න ගන්නවා. හිත පිට ගියත් වේදනාවකට මෙනෙහි නොකරම ඉන්න පුළුවන් වෙලාවක් එනවා. ඒක එන්න තව ඉතින් පළවෙනි දවසේ ටිකක් මේවා නොතේරෙන මට්ටම් ඇති යෝගාවදෙන්දි ඉස්සරහට තේරෙයි. මේ මෙනෙහි කිරීම කරලා මෙතෙන්දයි ගන්න ඕනේ කියලා දන්නවනම් ඉබේම එන තැනකට එනවා. අන්නේ වෙලාවේදී යෝගාවචරයා මර ආශාරපසාර සංසිඳ වීම අනුග්‍රහ කරනවා වගේ මෙනෙහි කරලා කරපු මේ වැඩේ මෙනෙහි නොකර කරන්න පුළුවන් නම් ඒක හොඳ කුසලතාවයක් දක්ෂතාවයක් කියලා මෙනෙහි නොකර විතක්ක ਵਿਚාර නොකර අරමුණ නතු කරගැනීමේ කලාවක් ඉගෙන ගන්න. අන්න එතෙන් එනකොට මේ යෝගාවචරයට තේරෙනවා යන්තාක් තුරට විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න ඕනේ. අයිටනින් එහාට භාවනාවේ අනුග්‍රහයක් නැතුවක් වෙනකොට විතක්ක ਵਿਚාර නැතුව යන්න පුළුවන්. ඒක හරියට පුස් බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනෙක් බයිසිකලට පැදලා ලොකු කෙනෙක් නම් බයිසිකලේ පැදලා මට්ටම් ගන්නකම් කවුරු හරි අල්ලගෙන ඉන්න ඕනේ බයිසිකලේ. නැත්තම් වැටෙනවා. නමුත් වේගයක් ගත්තට පස්සේ කාගවත් උදව්වක් නැතුව බයිසිකලෙක සම්මවර භාවය ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මෙනෙහි නොකර අරමුණට ඉන්න පුළුවන් වෙලාව සහ පිට අරමුණට ගිහිල්ලා නැවත අරමුණට ගන්න පුළුවන් ප්‍රමාණය අපි හැම කෙනාම හිතනට වැඩිය ඉක්මනට කරන්න පුළුවන්. නොසිතූ විරු විදිර කරතයි. හිතන්න බෑ අපිට. ඒ තරම් හිත නන්නත්තරයි කියලා පටන් ගත්තට මේ බුදුහාමුදුරන්ගේ මේ චීනාශ්‍රව බලය අල්ලගත්තට පස්සේ අපිට තේරෙනවා පිට ගියාට හිත ආපහු ගෙදෙට එන ගතියක් එනවා. අන්න මේක අගේ කරන්න පුළුවන් නම් මේක අගේ කරાવી පස්සේ 10 වෙනිදා වෙනකොට කමඨාන් වාතාවල සමහර විටක කට්ටි ලියනවා. මගේ හිත පිට ගියාට මොකද නිකම්ම ආයසරයක් ආනපානට ආවා. කොහොමද දන්නේ? මං දන්නව නැවතත් ඇවිල්ලා මං ඉන්නේ ආනපාන. නැත්නම් මං ඉන්නේ ආයේ කයි. එහෙනම් දැන් සක්මන් කරනකොට රූප පේනවා සද්ද වෙනකොට ටික වෙලාවකින් මෙහෙවීමකින් තොරවම පිට අරමුණට එනවා. මෙන්න මේක වෙනවා උනාට යෝගාවචරයට වාර්තා කරන්න තරම් කොන්දක් පන්නේ නැහැ. දන්නේ. මේක වාර්තා කරන්න පුළුවන් උනා නම් යෝගාවචරය දන්නවා ඒකට අනුග්‍රහ කරන්න අපි ওই හිතන තරම්ම නරක නැහැ. මිනිස්සු හොඳයි. මිනිස්සු ස්වභාවයෙන්ම හොඳයි. එයා යාගෙන හිතාන ඉන්න අව탁සීරු වැඩිකම නිසා මෙහෙම වුණත් එයා පිළිගන්න ඒ තීතිත් පිට යනවාගෙන මෙනේ කරන නැත්නම් පිට අරමුණ දිනවා කියලා හිත නරක කරගන්නවා. අර ඉබේම අරමුණට එන විතක්ක ਵਿਚාර නොකරම නැවත අරමුණට එන ගතිය හෝ අරමුණේ හිතට පවත්තන්න පුළුවන් ගතියට අත දෙන්න අනුග්‍රහකරන්න ඒකට තල්ලුවක් දෙන්න කිසිම කෙනෙකුට බෑ බුදුහාමරන්ටවත් බෑ. ඒත් යෝගාචර දන්නවනම් වැඩමුළුව 100 200ක් සාර්ථකයි. වෙන්නේ නැති කවුරුවක්වත් මේ ස්වභාවේ නැහැ. නමුත් මේකයි වාර්තා කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. එහෙම ගියාට පස්සේ ආර දෙනවා අරමුණු කොච්චර පිට තිබුණත් හප්ප ගන්න තු යන්නේ කනේ තියෙන්නේ. අරමුණු නතර කරලා යන්න බෑ. ඒක නෙමෙයි කෙරෙන්න ඕනේ යන්න. මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයට මේ පස්සම්බයං කාය සංඛාරං වෙනකොට ඕකත් වෙලා තියෙන්න ඕනේ. ඔය මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය වැඩ ගන්න හැටි සහ වැඩ නොකර ඒක නොකර එකෙන් ලාභ ගන්න හැටි තීරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට පුදුමාකාර සතුටක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මේ පොකුරු ඇසට අහුනවා. කැමති නම් තෙමෙන්න පුළුවන්, කැමති නම් නොතෙමෙන්න පුළුවන්. ඒ අදිෂ්ඨාන කරොත් මම නොතෙමෙවා කියලා අපි තෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරොත් මම තෙමෙවා කියලා තෙමෙනවා. ආන්නේ වගේ මේ අරමුණු රාශියක් තියෙද්දී අරමුණ නැති වෙන අධිෂ්ඨාන කරන්න එපා. මේ අරමුණ තිබුණත් මනින් ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන්. මේ අරමුණ තිබුණත් මං හුස්ම ගන්න බව දැන ගන්න පුළුවන්. මේ අරමුණ තීදිත් වම දකුණ දැන ගන්න පුළුවන් කියලා මේ අවුල්පාස ඇස්සේ තමන්ගේ ക്ഷേමය, තමන්ගේ නිර්මල තැන, නික්ලේශී තැන අඳුනා ගන්න පුළුවන් ගතිය දැකපු දවසේ යෝගාවචර තේරෙනවා. ඒ නික්ලේශී තැන සමාදන් වෙන්න කෙලස් දුරවන් වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය මේ මොහොතේ කෙලෙස් රස කරනවා විතරක් රස නොකරනවා විතරක් නෙවෙයි නූපන් කෙලෙස්
නොයිපද විතර නෙවෙයි අර පිටින් එන කෙලෙස් ඇවිල්ලා කරදර කරන්න හදන කෙලෙසුත් අහෝසි කරනවා. ඒ කෙලෙස් කිසි දෙයක් ඇයට බලපන්නේ නැතු යන. මේක හිතා ගන්න බැරි විකූර්ණ ශක්තියක් තියෙනවා. හැබැයි ඒක කමඨාන් සුද්ධ කිරීම හරහා වෙන්නේ භාවනාවේ නෙවෙයි. බණ අහලත් නෙවෙයි. කමඨාන් සුද්ධ කිරීම හරහා වෙනවා. කොච්චර දෝ සද්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතිවිලි තියෙනවා. වැසට යටින් යන්න වගේ කමඨාන් ආනපානෙත් එක්ක ඉන්න පුළුවන්. තමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මෙන්න මේ මට්ටමට යනකොට යෝගාවචර තියෙනවා මෙතෙක්කල් ලැබෙන කෙලෙස් අපි ගාගත්තා. ලැබෙන කෙලෙස් වලට පශ්චාත්තාප වෙනවා. කිල්ලුඩක් නැහැ කෙලෙස්. දැන් තේරෙනවා අපි මේ භාවනා ක්‍රමය නිසා විතක්ක ਵਿਚාර දක්ෂකම නිසා කෙලෙස් තිබුණාට වැස්සට යටින් යන හැටි දන්නවා. ජී යටින් ගින්දර ගෙනිය හැටි දන්නවා. කඹේක ඇවිදින හැටි දන්නවා. තනි පීල්ලක ඇවිදින හැටි දන්නවා. පදම් කර කර යන්න ඕනේ එහාට මෙහාට වෙවි. ආන්න එක දැනගත්තට පස්සේ තේරෙනවා මේක අපේ කවදාවත් අපි අම්මලා තාත්තලා අපට කියලා දෙනොයි. කවදාකවත් විශ්වවිද්‍යාලයක මේක කියලා දෙනොයි. කවදාකවත් දන් දුන්නට මේක අහුවෙනවයි. කවදාකවත් සිල් රැකකට මේක අහුවෙනවයි. කවදාකවත් අනුරුදව කරගෙන හිටියට මේක අහුවෙන්නේ නැහැ නේ. මේ කෙලෙස් එක හැප්පිලම තේරුම් ගත දවසේ පුදුමාකාර ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. කෙලෙස් වැඩි වෙන්න සංකර වැඩි වෙන්න තමයි අරස වෙන්න පුදුම ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. පුදුම සුඛයක් එන්න පටන් ගන්නවා. මේ නොදන්න මිනිස්සයෝ ආතිනේ ඔක්කොම ඇඟේ දාගෙන අහකන්න හිටන් ඔඩොක්කේ දාන කනවා කියලා නැටුවට තමන් සරණ ගිය අරමුණ නැවත නැවත සමාදන් වීමෙන් අනික් කෙලෙස් මගාරවල යන්න පුළුවන් ගතිය තේරුණාට පස්සේ එයාට තේරෙනවා පීතිපටි සංවේදී සුඛපටි සංවේදී අන්න එතෙන්දි තේරෙනවා මේ දැන් කෙලෙස් එකතු කරන්නේ නැමන් නිතරම අරමුණ පේන තෙක් මානේ ඉනවා අනික් කර්මණ ඇවිල්ලා මාව හිටනක් කරන්න හදනවා මං හිටනක් කරගන්නේ මම නැවතත් අරමුණට ගෙනල්ලා තියෙනවා අන්න එතෙන්දි අනකොට ගියාන පස්සේ තේරෙනවා මේ දැනට කෙලෙස් ඇති කරන්නේත් නැහැ පහුගේ කෙලෙස් වලින් කරදර වෙන්නේ නැතුව හිටියට අර යට තියෙන චිත්ත සංඛාර කියන එක මේ සංඛාර කියන පදේ ඊගාව මට්ටම පේන්න පටන් ගන්න මේක ඇතුලේ මොකද්දෝ ගොජයක් තියෙනවා දැනට අරස කළා තිබ්බට මේ මේ කාමරේ අතු ගෑවට මේ කාපට් එක යට කුණු තියෙනවා තාම ඒක පොඩ්ඩක් උස්සලා බැලුවොත් මේ උඩ තියෙන කුණු වගේ නෙවෙයි තාම සියුම් කුණු වගේක් යට තියෙනවා ඒක නිසා අර ආස්වාද ප්‍රසාර සංසිඳලා හිත කීකර වේගෙන එනකොට අර චිත්ත සංඛාර වශයෙන් ඊගාව එහා පැත්තේ තියෙන ඉතින් දකින්නකොට ඒ යෝගාවචර වර එක හිතන මේක මම නෙවෙයි කිය වර එක හිතන මේක මම තමයි කිය එතකොට මේ පේන දේවල් සහ දකින දේවල් මනෝමූලමද එහෙම නැත්නම් ඇත්තට ලෝකේ තියනවද කියන ඒ පටලවිල්ලට එනවා. ඒක නිකන් අඩහීනයක් වගේ පේ. ඔහේ විකාර රූප පෙන්ලන තියලා. විකාර සද්ද ඇහිලා නැතිලා. කිලෝ රක්නතු එන්න පටන් ගත්තා. ඉතින් සමහරු අපනූල් ගැට ගහනවා, සමහරු පිටිත් කියනවා, සමහරු බෝධි පූජා දෙනවා, නානා ප්‍රකාර දේවල්. අර කාය සංඛාර වචී සංඛාර නතුනට පස්සේ පේන චිත්ත සංඛාර අඳුනගන්න එයා ලෑස්ති වෙලාම යන්න ඕනේ මුල් මුල් කෙලෙස් කාට කෙලෙස් අයින් කරුවට පස්සේ අර සියුම් ටිකක් එනවා ඒවට කියන්නේ බුදුරජාන් වහන්සේ රූප සංඥා කිය. දැන් ආනාපානේ නෙවෙයි බේනේ ආනාපානේ වෙනුවට ලාවට යාන්තන මොකද්ද හොල්මනක් පේන. පිම්බීම හැකිලිම වෙනුවට මොකද ඒක හිතලා ගත් එකක්ද ඇත්තට වෙන එකක්ද. එහෙම නැත්නම් ඒ වෙලාවට පේන සද්ද ඇහින තද්ද වේදනා මනෝවිකාරයක්ද නිහීනයක්ද මොකක්ද අල්ලන්න බෑ මෙන්න මේ தත්ත්වය යටතේදී යෝගාවචරයට මේ පේන දේ පේන හැටියට විස්තර කරනව වෙනුවට මේක භූත දෝෂයක් කිව්වොත් භූත දෝෂයක් තමයි හූනියමක් කිව්වොත් හූනියමක් තමයි ඉති ඕනේ කතාවක් කරතයි ඉති එතෙන්න ගියාට පස්සේ බලාගත හැකි මෙයාගේ බොක්කේ මොනවද තියෙන්නේ කියලා ඒ පේන දේට දෙන නංවනං වලින් හැටියට යාගේ ඇදහිල්ල මොකක්ද කියලා කියා ගන්න පුළුවන් කවුරක්වත් ඒක කියන්නේ නැහැ. මේ වෙලාවට මේ පේන දේ පේන හැටියට කියන්නේ නැහැ. මොකද ඒක නිකන් මේ හැඩයක් නැති ලොඳ වෙච්ච දෙයක්, බොඳ වෙච්ච දෙයක්. ආන්න මේක දැකලා හෙලි කරගන්න පුළුවන් නම් තේරෙයි. අපි කොච්චර පිං කරලා පිටපොත් හොදාගත්තත් මේ ටික පොදී කට ගහගෙන තමයි සංසාරය යන්නේ. මෙන්න මේක දිහා බලලා මේන ගොජේ, මේන චිත්ත අපි කියන රූප සංඥා එහෙම නැත්තම් මේ මනෝවිකාරයක්ද ඇද්දද කියලා හොයාගන්න බැරි තත්ත්වේ දිහා බලාගෙන ඉන්න බැරුව අපි යමක් කරනවා නම් ඒ සියල්ලම සංස්කාර වෙනවා. ඒක දෙසේ යමක් නොකර බලා හිටීම තමයි අපිට පෞරුෂත්වයක් ඕනේ කරන්නේ.
බලහිනකොට ඒක ඉබේම අවලංගු වෙලා යනවා. ඒක නිකන් බොඳ වෙලා යනවා. මේකත් එක්ක අත ගන්න ගියොත් කොල්ලෙබබත් එක සෙල්ලම් කරන්න ගියා වගේ අතින් ගැහුවොත් අතහුව වෙනවා, කටින් ගැහුවොත් කටහුව වෙනවා. අපි මෙතෙක් කරලා තියෙන්නේ මේවත් එක්ක ගැටිලා. මෙන්න මේක දිහා පැයක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, හතරක් නෙමෙයි දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් උන තපස කියලා කිය හැකි. මේකත් එක්ක නංවනන් දෙන්න ගත්තොත්, අර්ථකතන දෙන්න පටන් ගත්තොත්, විස්තර කරන්න පටන් ගත්තොත්, හීන පලාපල කියන්න පටන් අරගත්තොත් ඇද්දගෙන යන්නේ බොර මේ ගම් අතුර ගල්ලා බොර වෙච්චි ගම් ඉවරක ඇවිදින මනසෙක් වගේ ලෙස්සුවොත් වැටෙන ගඟට. ලෙස්සන් තමයි පාර හැදිලා තියෙන්නේ. ඉතින් අන්නේ වෙලාවේදී යම් කිසි යෝගාවචරයක් දන්නවනම් මේ චිත්ත සංඛාර මට්ටමට ගිහිල්ලා ඒකට මූණ දෙන්න මොන තරම් සද්ධාවත් තියෙන්න ඕනද බුදුන් ගැන, මොන තරම් සද්ධාවත් තියෙනවද ධර්මයේ ගැන, මොන තරම් සද්ධාවත් තියෙනවද සංඝයා ගැන, මොන තරම් සද්ධාවත් තියෙනවද තමන්ගේ සීලය ගැන. ඉති කවුරු හරි හිතන්නේ යනකොට සීලිය නැත්තම් එයා හිතන්නේ මේ කුණු හරුප පේන්නේ මගේ සීලිය හොඳ නැති නිසායි කියලා. එහෙම නැත්තම් හිතන්නේ යනකොට මේ විකාර පේනකොට එයා හිතනවා මගේ සද්ධාවේ මන්ට කොමක් වෙන්නේ නැති කියලා. මේවා එකක්වත් නෙවෙයි, මේක පේන්න ඕනේ. මේ පේන තියා නැවත නැවත බලන්න බැරුව යමක් කරන එකට අවිද්‍යාව කියනවා. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර. අපි යමක් සංස්කරණය කරනවා නම් අවිද්‍යා මූල ධර්මයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ වෙන දේ දිහා බලන ඉන්න නම් අපි දැනගෙන තියෙන්න ඕනේ මෙතනදී නොකර ඉන්න බැරි ගායක් තියෙනවා. නොකර ඉන්න බැරි තල්ලුවක් තියෙනවා. අන්න ඒකට තමයි කෙලස් කියන්නේ. මොකද්ද මෙහෙවීමක් තියෙනවා. එක්ක නැගිටලා ඵලයන් කියනවා. එක්ක නිදිමතක් කියනවා. එක්ක කම්මැලි වෙනවා, එක්ක බය හිතෙනවා, එක්ක අනිශ්චිතතාවයක් වෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ නිකන් ඉන්න වෙනකොට ඔය නිකන් බුද්ධානුස්සතිය හරි කරන්න ඕනේ කියලා. මෛත්‍රී භාවනා හරි කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ නැත්තම් හරි කරන්න ඕනේ. මොනවා කරත් ඇහැට කුණක් වැටෙනවා වගේ. ඉතින් මෙතෙන්දී මේ පස්සම්බයං කාය චිත්ත සංඛාරං කියලා තබ්බේ සංඛාරා අනිච්චතෝ නැත්තම් අනිච්චතෝ සබ්බේ සංඛාරාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං කියලා කියන්නේ මෙතෙන්දී යමක් නොකර සිටීමට තරම් ගිවිසුමක් අවිද්‍යාව තුනෙන් මොන හරි කරනවා මේකෙදි කෙරුවට ප්‍රශ්නෙකුත් නැහැ කරලා කරලා තමයි කවදා හරි අපි තේරුම් ගන්නේ නොකර සිටීමයි කරන්න ඕනේ කියලා ආන් එතන ගියාට පස්සේ කවදා හරි 100%ක්ම තේරුම් ගත්තයි කියලා හිතන්නේ මේ මොන જાතියෙම ආව කුප්පණ්ඩාවත් මොන જાතියෙන් ආව අවසන්ඩවත් මම දැක්කට නොදැක්ක වගේ කරබන් නිකන් ඉන්නවා ඇහුනට නැහැ වුණා වගේ මම කරබන් නිකන් ඉන්නවා දැනුණට නොදැනුණා වගේ මම කරබන් ඉන්නවා බණ තිබුණට මම මිනිහක් වගේ කරබණී ඉන්නවා ඇසත් තියෙනමුත් අන්ධෙක් විදියට ඉන්නවා කියලා මේ ශික්ෂණය සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ඒක ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා අන්න ඉතින්දි ගියාට පස්සේ එනවා අවිද්‍යාව අපිව මෙහෙම නැහැටි එක එක න්‍යාය පත්‍ර ගෙනත් දාලා එක එක මූල ධර්ම ගෙනත් දාලා අවසන් යදන හැටි දකින්නකොට තේරෙනවා අපි මෙතෙක්කල් මේ හිතුවේ අවිද්‍යාව කියලා නෙමෙයි මාව බේර ගන්න ආපු ගොඩ පෙරක දෝරුවෙක් කියලා මට ආපු සාන්තියක් කියලා අපි මේවල් ලනු කෑවා කවදා හෝ ඒක දිහා බලා හිටියොත් පේනවා අවිද්‍යාව කියලා මේ අවිද්‍යාවෙන් මාව මේ මෙහෙවන්නේ තමයි කෙලස් කියන්නේ. එහෙම කෙලසන බව දැනගෙන කෙලස් කරත් ඇත්තක් නැහැ. කරන්නම වෙනවා. අවිද්‍යාව මෙහෙවද්දි Tamanට ඕන නැති දේවල් දැනගෙන පශ්චාත්තාප වෙන්න බෑ. ඒක ටිකක් කරනකොට රාත්තරල් ගාන දැනගන්නකොට නතරලා යනවා. ඒක තන්නේ ක්‍රම රැඩිකල් වාදි වැඩක්. මේක දිහා බලන්න මොකක්වත් නොකර ඉන්නවා. එතකොට තේරෙනවා අපිට මේ අපි යමක් කරනවා නම් කරන්නේ පූර්ණ සංස්කාර කරනවා නම් කරන 100%ක්ම අවිද්‍යාව නිසා. එතකොට බුදුරජාණන්තු ඉතින් ඒක කියනකොට උඟ දෙනෙක් හිතනක් කරගන්නවා. එහෙනම් මේ හොඳ වැඩ කියලා જાතියක් නැද්ද? නරක වැඩ කියලා જાතියක් නැද්ද? එහෙනම් අපි මේ අත පිට අතක් තියන්නේ නිකන් ඉඳද කියන්නේ කියලා. නෑ මෙතෙක් කරපු එකත් එක බලන්න අඩුවෙන් කරන්න. ඒක හොඳයි. ඒකම සාරවත්යන්සේ දේශනා කළා තියෙනවානේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාර අනිච්ච. ඒක නිසා මේ යන දෙයට යnderලා ඉන්නව වෙනුවට ඒක ආලවට්ටම් කරන්න හදනවනම්, උපදාන්න හදනවනම්, අලුත් වෙඩියා කරන්න හදනවනම්, නා නිර්මාණ දෙන්න හදනවනම්, ප්‍රගතියක් හොයන්න හදනවනම් බුදුරජාන්සේ කියන එකට ලෝක වඩඩකෝ. මේ ලෝකේ වඩන අය කිය. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඒගොල්ල නිසා සුසාන භූමිය වැඩෙනවා. හදන්න හදන්න සුසාන භූම වෙන්නවා. ඒ නිසා මෙතෙන්ද ගියේ එක්කනාට මේ මෙහෙවීමේ ඉන්නේ අවිද්‍යාව නිසා දෙයන්නාංශයක්වත්. ඒකට මගේ ඕනකමටවත් නෙවෙයි. ඒ නිසා මෙතෙන් යමක් නොකර සිටීමට මට තියෙනවද චිත්ත ශක්තිය. හික්මීමක්. එහෙම නැත්නම් පසම්බයං චිත්ත සංඛාරං කියන පදේ. චිත්ත සංස්කාර දැකලා අත දාන්න එපා.
කලවම් කරන්න එපා. නිකම් බොර කලවම් ඇච්චි වතුර වීදුරක් ඩෙස්ක් එකක් උඩ තියලා ඒකේ හේම තැම්පත් වෙන්න ඇරලා ආය කලත්තු කෙරුවොත් ආය විශ්සෙනවා. කලත්තු නොකර ඉන්න පුළුවන්ද? ඇඟිලි ගහන්න නැතුව ඉන්න පුළුවන්ද? අපි අපේ චෛතසිකයට ඇඟිලි ගහන්න නැතුව ඉන්න මෙච්චර අමාරු නම් අපි අනුන්ගේ චෛතසිකයකට ඇඟිලි ගහුවොත් කොහොම හිටියද? අපි මෙතෙක් කල මොනවද කෙරුවේ? මේ මගේ දරුවා කියලා, මේ මගේ ශිෂ්‍යයා කියලා, මේ වගේ රටවැසියා කියලා එක එක කරන්ට ඇඟිලි ගහන්න ගියාම එයත් ඇවිස්සෙනවා, ඒ වෙනකොට තමනුත් ඇවිස්සෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ අවිද්‍යාව පදනමේ කියලා දැනගත්තා නම් මේ වෙන දෙයට වෙන්න ඇරලා ඒක දිස බලා සිටීමට තපස කියලා කියයි. ඉතින් මේක උගන්වනොත් බුද්ධ ආගමට මොකද වෙන්නේ? ඒක කවදාවත් බුද්ධ ආගමේ මේක උගන්වන්නේ නැහැ. උගන්වලා බෑ. ඒකට කවුරුත් පින් කැටගරි ගියක්වත් දාන්නෙත් නැහැ. එතකොට ওই කියන විදිහ විශාල පූජාවල් රැස් කරගෙන ගෝසකරන්නත් බෑ. මේ සංඝයාගේ පින්කම් එළුවන්ගේ රණ්ඩු වගේ කියලා තියෙනවා. උඩ පැනලා බුම්බගෙන ළඟට ඇවිල්ලා අඟ තියලා පැත්තකටලා නිකන් ඉන්නවා. ගෑණි මිනිහගේ තරහ වගේ කියලා තියෙනවා. මේ Hindu ශාස්ත්‍රයේ තියෙනවලු ගීගේ අතහැරපු අයගේ දාන පින්කම් එළුවන්ගේ රණ්ඩු වගේ. බුරු ගෝසෝපණයක් විතරයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මේ පැත්තකලා බණ භාවනා කරනවා නම් ඉතින් ඕකේ වුණොත් එමේ හෙටත් දාන දෙයක් දන්නේ නැහැ. මෙහි පල්ලේ ආයක නිසා පල්ලේ ආදායක ඇවිල්ලා ඉන්නවා නම් ඇහින්න කියන්න හොඳ නැහැ. මොකද අපිට බඩගෝතේ රැකෙන්න එපායි. මේ කියන්නේ පැවිද්දන්ට. පැවිදි වෙලා ඉවරලා මේ පින්කම් කරන්න හදනවයි කියලා කිව්වහම එළුවන්ගේ රණ්ඩුවක් වගේ ගෑණි මිනිහා දෙන්න හොඳටම තරහ වෙනවා. බත්තලිය ඉදරනට පස්සේ දෙන්න මේක තුල බත්තලිය කාලා පුතිය ගන්න. මින් මේ වගේ විකාරයක් තියෙනවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේක මම දැනගෙන ඉන්න වෙලාවේදී මට සංඝයාට ඇති වෙච්ච සංඝයා කරේ ඇති වෙලා තිබුණ මේ හීනමාන අදහස තුච්ච කරලා කතා කරපු කතාව වලට මම වැඳලා සමාවිල්ලෙනවා. ඒ ธรรมට මම සංඝයාට බැල්ලා තියෙනවා. වි මහාංකා විසය දැනගෙනද මේ මහානකම් කරන්න කියලා. මට ඒකකොට මම නිකන් බුදුන් දැකලා නිවන් දැකලා වගේ මම කතා කරේ. නමුත් දැන් මහානකම් කරනකොට පේනවා පුදුම අමාරුයි මේ. මොනවා හරි කරන්න වෙනවා. මුක්ක්ක් හරි පින්කමක් දාගන්න වෙනවා. නිකන් ඉන්නවා කොහම කොහම හරි ගහපල්ලා බම්පෙස්සන් කියලා මොන්නව හරි කර කර ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද මේ යමක් නොකර සිටීමේ කලාව තේරුම් ගන්න? අඩු ගානේ භාවනාවදි මෙතෙන් ආවට පස්සේ එතකොට තේරෙන පටන් අර ගන්නවා යමක් කැමැති වෙනවා නම් ඒ කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා අපි ඇතුළෙන් පුදුමාකාර මෙහෙයුමක් කරන. ඒ නිසා මේ කැමැත්ත දිහා බලන්න පුළුවන් නම් ඉච්ඡති කියන එකද නිච්ච කතාව නෙමෙයි නිච්න ඉච්ඡති න නිච්ඡති කියන පද දෙකම ওই අනිච්ච කියන පදේ පටලැවිලා තියෙනවා. ඒක මේ දාර්ශනික වශයෙන් බannකොට තීරුම් බෙරලා ඉන්නවා. අපි කැමැති වෙනවා නම් ඒක ඇවිසිල්ලක් බවට පත් වෙන. ඒනේ පොඩ්ඩකට ওই තියෙන දේ ඇති වර්තමාන මොහොත ඇති කියලා මේ සංස්කාරයන්ගේ තියෙන මේ අනිත්‍යත්වයේ සහ ඉච්ඡා කැමැති නැති ගතිය ඉච්ඡා විනය කරන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයක් කරලා බලන්න. එතින් බහවනා ගියට පස්සේ මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මේකම පවත්වාගෙන යන්න. අන්න එතින් තමයි තේරෙන්නේ ඒක තමන් විසින්ම කළ යුත්තක් මිස වෙන කෙනෙක් කරන්නත් බෑ. තමන්ට වෙන කෙනෙක් විනෝද කරන්න බෑ. ඒ නිසා ඒක තේරුම් ගත්ත දාසික ක්ෂීණාශ්‍රව බලයක් බාටපත් වෙනවා. මං අලුතෙන් යමක් හදන්න යන්නේ මේ ඇතිවිචි සාන්තිය. එහෙම පවත්වාගෙන යන්න අපන්නකව අවිරුද්ධව මේක දේශ බලා සිටීම තමයි බුදුරජාණන් වහන්සේගේ අපන්නක ප්‍රතිපදාවේ තියෙන්නේ. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. මෙතෙන්ට එන කම්බගෙන අල්ල මේක දිහා මොකක්වත් නොකර බලා සිටීමේ හැකියාව කෙනෙකුට තේරෙනවා නම් ධර්මදේශනාවක වශයෙන් හෝ කමඨං සුද්ධ කිරීමක් වශයෙන් ඒක විශාල ජයග්‍රහණයක් වෙනවා. එයා බලනවා සෙනඟ නිසා ඉන්න වෙලා යමක් කරන්න ඕන නම් කරනවා. ඊට පස්සේ යමක් නොකර ඉන්න පුළුවන් වෙලාවක් ආපු වෙලාවදී කොච්චර දුරට මට ඒ වාතාවරණය ආවට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව තියෙනවද? ඒක තමයි මම කියනවා මානව අයිතිවාසිකම කියලා. අපි සටන් කළ යුත්තේ ඒකට. හැබැයි ඒක සටනකින් දිනන එකක් නෙමෙයි. ඒක නිත්තරංග ජයක් තියෙන එක. සටන් නොකිරීමෙන් දිනන තියෙයි. ඒක නිසා භාවනා කරලා කොච්චර අපි ඉදිරියට යන්න ඕනද? කොච්චරක් ඒකට ලෑස්තිලා යන්න ඕනද? මෙවැනි අවස්ථා කෙල කෝටි කීයක් අපි පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. බුදුනොත් දැකලා බණත් අහලා ඔක්කොම කළා. නමුත් ඒ වෙලාවේදී කළ යුත්තේ මොකද්ද කියලා අහනවා මිසක්කා. උත්තරේ තියෙන්නේ නොකිරීම හරහා කියලා කිව්වොත් ඒක අපිට මදිවා. ඉතින් ඒක නිසා අපිට ලෑස්තිලා යමු. භවනා පරියන්කේදී මේ වගේ අවස්ථා රාශියක් එනවා. ආපෙලාදී තේරුම් අරගෙන
ඒ එන කිසිම දෙයකින් හිත වට ගන්න නැතුව මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මං ඉන්නේ සතියෙන් කියන එක රැකගෙන යන්න පුළුවන් නම් යෝගාවචරයට ඒක විශාල ශක්තියක් වෙනවා. මේ කතාවෙන් මම අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ඒ සීළු දිනාටම මේ අවස්ථාවත් ලැබේවා. අවස්ථාවට අනුරූපව අනුග්‍රහ කිරීමේ ශක්තිය පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.